මනුෂ්‍යත්වයෙන් පිරි දෙහිමි සමාජයක් උදෙසා ශ්වේත පූජා, ශ්වේත පූජා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ සිට සජීවීව උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනේ අපි සූදානම් වන්නේ උදැසන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. ඒ සඳහා සජීවී සම්බන්ධතාවය මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයට. මම ස්තුතියි කසුනේ. අපි සූදානම් අද අතිශයින්ම ශ්‍රී ලංකාත්වාසී සියලු සැදැහැවතුන්ගේ ජීවිතවලට ධර්මානුශාසනාවන් රැසක් එක්කාසු කරමින් ඒ සියලු ජීවිත සුවපත් කිරීමේ පළමු ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා පොසොන් පුරපසළොස්වක පොහෝ දිනේ අද මේ පින්වන්ත වූ ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ කෝට්ටේ බංගලාහන්දිය මිෂන් පාරේ අංක 19 න් 5 නිවසේ පදිංචි පේදාස හිරිමුතුගොඩ මහතා ඇතුළු ඒ පින්වන්ත පවුලේ සියලු දෙනා විසින් අපි ඒ සියලු දෙනා වෙනුවෙන් අද මේ උතුම් ධර්මදේශනාවට වැඩම වූ අතිපූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේට දැහැත් අත පිළිගැන්වීම සඳහා ගෞරවයෙන් ආරාධනා කරන්නේ ජාතික තරුණ සේවා සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රභාත් ලියනගේ මහතාට අපි කවුරුත් සාදුහනක් පවත්වමින් අපගේ හාමුදුරන් වහන්සේ ගෞරවයෙන් පිළිගන්නා මොහොතයි මේ සාදු සාදු සාදු. අනුරාධපුරයත් මිහින්තලයත් පොළොන්නරුවත් කතරගම කිරිවෙහෙරත් සිදුල්පව්වත් සීගිරියත් දඹුලු විහාරයත් අපට හිමිවන්නේ බුදු සමය නිසා. එවගේම දුටුගැමුණු පෙරකුම්බා වැනි වීරෝදාර ප්‍රතාපවත් රජවරුන් සිරි සංඝබෝධි බුද්ධදාස වැනි බෝධිසත්ව ගුණේපේත රජදරුවන් එවිතරක් නෙවෙයි සිගිරි කාශ්‍යප වැනි කලාකාමී නරවිරුවන් සුරනිමල තේරපුත්තහබය වැනි රණකාමී යෝධයන් අරිෂ්ඨ මලියදේව වැනි සිංහල රහත් හිමිවරුන් අනුලාවන් වැනි රහත් මෙහෙණින් එවගේම ලීලාවති කල්යාණපති වැනි රාජ්‍ය පහළනේ යෙදුණු රාජ මෙහෙසියන් එවගේම විහාරමාදේවි සෝමාදේවි වැනි වීරෝදාර හෙළ මෑණිවරුන් අපට හිමිවන්නේද මේ බුදු සමය නිසාවෙන්. එනිසා මෙවන් වටිනා බුදු සමයක අපි පිහිට ලබන පිළිසරණ ලබන සැදැහැවත් ජීවිතයක් වර්තමානයේදී ගොඩනගා ගන්නේ කෙසේද? ඒ ගැන මැනවින් ඔබට පහදා දීම සඳහා අපි තාමත්ම ගෞරවයෙන් ආරාධනා කරන්නට යෙදුනේ නෙත FM රේඩියෝවේ සෙනසුරාදා රාත්‍රී 7ට සිට නෙත් අසපුව ධර්ම දේශනාව පවත්වන පූජ්‍යපාද වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට. අපගේ හාමුදුරන් වහන්සේ ධර්මාසනයේ වැඩ සිටින මොහොතේ නිවසේ සිටින ඔබ සියලු දෙනාත් මේ ස්ථානයේ සිටින සියලු දෙනාත් අපි සාදු හඬින් ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා ගෞරවයෙන් ආරාධනා කරමු අපගේ හාමුදුරන් වහන්සේට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ගරුතර මහා සංඝරත්නින් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අවුරුද්දේ පොහොය දවස්වල වෙසක් පොහොයට විතරක්ම දෙවනි වෙන පොහොය අද දවසට යෙදෙනවා පොසොන් පොහොය
පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අපේ රටට දායාද වෙච්ච ඒ උතුම් දිනය සිහිපත් කරන මේ උතුම් පොසොන් පොහොය දවසේ අපි කවුරුත් කතා කරන, අපි කාටත් මතක් වෙන යති උත්තම රහතන් වහන්සේ තමයි අනුබුදු මිදු මහ රහතන් වහන්සේ. අද මා ඔයත්තන්ට මේ දේශනාවේදී මිදු මහ රහතන් වහන්සේ අපිට දුන්නු සැඟවුණු පණිවිඩ ටිකක් ගැන කියලා දෙන්න කියලා හිතුවා. උන්වහන්සේ දුන්න පණිවිඩ අතරේ සැඟවුණු පණිවිඩ මේ ලෝකේ සමහර දේවල් තියෙනවා පින්වත්නි, ව්‍යංගාර්ථයෙන් ඔප්පු කරන දේවල්. මතු පිටින් එක පාට නොපෙන්වා ව්‍යංගාර්ථයෙන් ඔප්පු කරන දේවල් තියෙනවා. ආන්නේ ජාතියේ බොහෝ දේවල් මිහිඳු මහරහතන් වහන්සේ කරපු දේවල් තුල තියෙනවා කියලා දැනෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ සුළුපටු චරිතයක් නෙමෙයිනේ. ඔබ දන්නවා උන්වහන්සේ ඇවිල්ලා අධිරාජ්‍යවාදියෙකුගේ පුතෙක්. ඒ නිසා දේශපාලන පවුලකින් ආපු චරිතයක්. ඊළඟට රටක අධිරාජ්‍ය පාලනයකට සුදුසුකම දරාගෙන හිටපු චරිතයක්. පින්වත්නි, මිහිඳු මහරහතන් වහන්සේ එවැනි චරිතයක්ව මේ රටට වඩිද්දි දේශපාලකයෙකුගේ පුතෙක් වශයෙන් නෙමෙයි උන්වහන්සේ හඳුන්වලා දුන්නේ, ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ පුතෙක් කියලා. හැබැයි අපි අපේ රටේ සාමාන්‍යයෙන් ගොඩක් දේවල් වලදී මිනිස්සු කරුණු සොයන්නේ බලන්නේ නැතුව විරුද්ධ වෙන දේවලුත් තියෙනවා. මට හරි පුදුමයි පින්වත්නි, දැන් මිදු මහරහතන් වහන්සේ වැඩම කරන්නේ රාජධානියට ගෙලින්ම. හරියට අද කාලේ විදියට ගත්තොත් රාජධානිය මේ කොළඹ පුරවරයට වැඩම කළා වගේ. දැන් උන්වහන්සේට නවාතැන් ගන්න වැඩ සිටින්න අවශ්‍ය කරන පහසුකම් සලස්සලා දෙන්නේ දේවානම්පියතිස්ස රජතුමා විසින් පූජා කරනු ලැබුව මහමෙවුනාව උද්‍යානය, අනුරාධපුර මහමෙවුනාව. ඔබ හොඳට හිතන්න පින්වත්නි, මහමෙවුනාව කියන්නේ රාජධානිය තුල තියෙච්ච ලස්සන සුන්දරම උද්‍යානය. එතකොට රාජධානියක අක්කර ගානක රාජකීය උද්‍යානයක්. හරිද? මහමෙවුනාව උද්‍යානය. දැන් අපිට කොළඹ එක්ක ඕක ගලපලා හිතාගන්න තියෙන උද්‍යානයකට තියෙන්නේ මොකද්ද? කොළඹට තියෙන ලස්සනම සුන්දර උද්‍යානය මොකද්ද? අපි කියමුකෝ විහාර මහදේවි පාක්කික කියලා. දැන් හිතන්න ඔබ ඉන්දියාවෙන් එනවා යම්කිසි ආගමික දර්ශනයක් අරගෙන ඉන්දියාවේ නායකයාගේ පුතා. හරිද? ඉන්දියාවේ නායකයාගේ පුතා ආවහම මේ රටේ ඉන්න නායකයා අර ආපු උද්ගලයට විහාර මහදේවි පාක්කික සින්නක්කරව ලියලා දෙනවා. ලංකාවේ මිනිස්සු අනේ සාදු කියලා බලාගෙන ඉඳීද? මොකද හිතන්නේ ඔබට? මිනිස්සු ඒකට කැමති වෙයිද? මේ ඉන්දියාවේ නායකයෙක්ගේ පුතෙක් ආවා, එයාට මෙන්න විහාර මහදේවි පාක්කික දුන්නා.
ඒ විතරක් නෙමෙයි, එයා යම් කිසි ආගමික දර්ශනයක් දේශන පවත්වගෙන යනවා. තනිකර අපේ රටේ රාජ්‍ය නායකත්වයේ ඒකටත් උදව් කරනවා. එහෙම වුණොත් ඔබ හිතන්නේ රටේ මිනිස්සු කැළඹෙනවද නැද්ද? කැළඹෙනවා. හැබැයි පින්වත්නි, මිහිඳු මහරහතන් වහන්සේ එවැනි කැළඹීමකට ඉඩ තිබ්බේ නැහැ. ඒක එක පැත්තකින් තියෙනවා ධර්මයේ ආශ්චර්යය. අනිත් පැත්තෙන් එතනදී අපිට පේනවා මිහිඳු මහරහතන් වහන්සේගේ සැලසුම් සහගත බව. පින්වත්නි, උන්වහන්සේ කියන්නේ මට නම් හිතාගන්න බැරි සැලසුම් සහිත චරිතයක් මිහිඳු මහරහතන් වහන්සේ. අපි මේ දේශනාව තුළ බලාපොරොත්තු වෙනවා එවැනි සැලසුම් සහගත කරුණුත් පෙන්නල දෙන්න. උන්වහන්සේ අපිට දුන්න යම් යම් රහස් පණිවිඩයේ සැලසුම් තුළ තියෙන ආකාරය ටිකක් වෙනස් දේශනයක්. ඔබ මේ ශ්‍රවණය කරන දේශනාව සාම්ප්‍රදායිකව අපි කතා කරන කරුණුවලට වඩා දන්න කාරණේ ඇතුලේ හිතන්න දේවල් ටිකක් වැයතන්ට පෙන්නල දෙන්න හදන දේශනයක් මේ කරන්න හදන්නේ. පින්වත්නි, මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ධර්මදූත සේවාවේ වැඩම කරන්න කලින් උන්වහන්සේ බැලුවා සුදුසු කාලය බෝසත්තුරුන්ගේ ලක්ෂණයක් තමයි මනුලොවට එන්න කලින් කාලය, දීපය, දේශය, කුලය, මව් සියල්ල බලලා සුදුසු කාලය තමයි මනුලොව පහළ වෙන්නේ. සැලැස්මක් තියෙනවා, සුදුසු කාලෙ වෙන්න ඕනේ, සුදුසු දේශෙ වෙන්න ඕනේ, සුදුසු කුලයක්, සුදුසු මවක්, හැමදේම ගැලපෙන්න ඕනේ. මිහිඳු මහරහතන් වහන්සේත් පින්වත්නි ආවට ගියාට වැඩිය නෑ. ඒ හැමදේම සැලසුම් සහගතව තීරණය කරලා තමයි වැඩම කළේ. බලන්න, කල්පනා කරලා එවැනි සැලසුම් නොතිබ්බනම් රාජධානිය තුළ අච්චර විශාල උද්‍යානයක් පූජ කරලා සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය වැඩපිළිවෙලට දෙනකොට මිනිස් විරුද්ධ වෙනවා. පින්වත්නි, එහෙම නොවෙන්නට උන්වහන්සේ බොහෝම උපක්‍රමශීලී වෙලා තියෙනවා. ධර්ම දූත සේවාවේ යෙදෙන අපි හැම දෙනාටම ආදර්ශ ඒව තුළ තියෙනවා. නිකන් ආවට ගියාට මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සිංහයා විශාල ගොදුරක් වුණත් කුංචි ගොදුරක් වුණත් ඒ ගොදුරට පනින්නේ ආවට ගියාට නෙමෙයි. සිංහේ ගොදුරට පනින්නේ සැලසුම් සහගත උපක්‍රමශීලීව. පොඩි ගොදුරක් වුණත් සිංහයා එක පොඩි කියලා සලකන්නේ නැතුව යම්කිසි උපක්‍රමශීලීව පරාජය වෙන්නේ නැති සැලසුම් සහගත බවකින් ඒ ගොදුර ඩැහ ගන්නවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මමත් මේ ධර්මය තුන් ලෝකෙට දේශනා කරන්නේ ආවට ගියාට නෙමෙයි, මුල මැද අග පිරිසිදුව අවබෝධයෙන්ම විමසමි. උන්වහන්සේ දේශන කීපෙකම පාරිලෙය සූත්‍රේ වගේ සූත්‍ර ගණනාවක පෙන්නලා තියෙනවා. උන්වහන්සේ ධර්මයේ කියන්නේ හැම බුදු වදනක්ම කියලා තියෙන්නේ විමසලමයි කියන. හොඳට විමසල. පින්වත්නි, මිහිඳු මහරහතන් වහන්සේත් ඒ වගේ චරිතයක්. ඔබට මිහිඳු මහරහතන් වහන්සේ ගැන ගෞරවය දැන් තියනවට වඩා වැඩි වෙන්න උන්වහන්සේ කරපු මේ සැලැස්ම තුළ උන්වහන්සේගේ තියෙන උපක්‍රමශීලී බව, උන්වහන්සේගේ තියෙන විචක්ෂණශීලීකම තේරුම් ගන්න පුළුවන් මම මේ කියන කරුණු ටිකත් එක්ක. හැබැයි එක දෙයක් කියන්න ඕනේ, උන්වහන්සේ කරපු දේවල්, උන්වහන්සේගේ තියෙන සැලසුම්, උන්වහන්සේගේ තියෙන නායකත්වයේ ලක්ෂණ පින්වත්නි රැයක් කියලා වෙනකම් පවා කතා කරන්න පුළුවන් තරම්. නමුත් රැයක් කතා කරන්න වෙලා නැති හින්දා පැයක් කතා කරන්න පුළුවන් ටික විතරක් තෝරගන්න. අපිට පේනවා මිහිඳු මහරහතන් වහන්සේ සුදුසු කාලය බලනකොට
උනාසේ දැක්කා මෙහි හිටියේ හොඳ ප්‍රඥාවන්තව හිතන්න පුළුවන් වයස් මට්ටමක ඉන්න චරිතයක් නෙමෙයි දේශපාලන නායකත්වය. වයසට ගියපු රජ්ජුරු කෙනෙක් මෙහි ඉන්නේ. ස්වාමීන් වහන්සේට තේරුණා උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේට තේරුණා මේ රජ්ජුරුවන්ගේ වැඩපිළිවෙල තුළ මගේ මේ ධර්මදූත සේවාව ශක්තිමත්ව පිහිටවන්න බෑ. පින්වත්නි, උන්වහන්සේ කාලෙට ඉඩ දීලා ඉවසගෙන හිටියා ඊළඟ රාජ්‍ය නායකත්ව වෙනතුරු. තරුණ නායකත්වය නායකත්වයට එනතුරු උන්වහන්සේ කාලෙට ඉඩ දුන්නා. ධර්මදූත සේවාවට රාජ්‍ය නායකත්වය අවශ්‍යයි. ඒකට තවත් සාක්ෂියක් තමයි පින්වත්නි, සංගායනාවක් සිද්ධ කරනකොට රාජ්‍ය අනුග්‍රහය නැතුව කවදාකවත් ධර්ම සංගායනාවක් සිද්ධ කරන්න බෑ. හැම ධර්ම සංගායනාවකටම ඔබ හොඳට බලන්න, රාජ්‍ය නායකත්වයක රාජ්‍ය අනුග්‍රහය ඕන කරනවා. ඒ හේතුව මෙයයි ධර්මය, මෙයයි විනය කියලා රහතන් වහන්සේලා සම්මත කරාට පස්සේ ඒක ලෝක සම්මතයේ බවට පත් වෙන්නේ රජු පිළිගත්තොත්. ඒක බුදුරජාණන් වහන්සේගේ විනය තුල පෙන්වලා දීපු තැන් තියෙනවා. ලෝක සම්මතයේ වෙන්නත් ඕනේ ඒ රහතුන් සම්මත කරන ධර්ම විනය. රහතන් වහන්සේලා සංගායනාවකදී කිව්වොත් එහෙම මේක අධර්මයේ, මේක අවිනේ කියලා. පින්වත්නි, රජු ඒක පිළිගත්ත රජෙක් වෙන්න ඕනේ. අධර්මයේ මේකයි අවිනේ මේකයි කියලා රජු පෙන්නලා දෙන්න ඕනේ, සම්මත කරන්න ඕනේ ලෝක සම්මතයක් විදියට රහතන් වහන්සේලා කියපු වදන පිළි අරගෙන. එහෙම නැත්තම් ඒක ධර්ම සංගායනාවක් වෙන්නේ නැහැ. ඔය ප්‍රශ්නේ තදින්ම බලපෑවේ පළවෙනි සංගායනාවෙත් නෙමෙයි, තුන්වෙනි සංගායනාවෙත් නෙමෙයි, දෙවෙනි සංගායනාවේදී මේ ප්‍රශ්නේ ලොකුවට බලපෑවා. පළවෙනි සංගායනාවේ අජාසත් රජුව රාජ්‍ය අනුග්‍රහය දුන්නා කිසිම විදිහකින් බාධාවක් නොකර අවබෝධයෙන්. තුන්වෙනි සංගායනාවේදී ධර්මාශෝක රජතුමා ඒ අනුග්‍රහය දුන්නා. හැබැයි පින්වත්නි, දෙවෙනි සංගායනාවේදී යස මහරහතන් වහන්සේට, සබ්බකාමී මහරහතන් වහන්සේට ලොකු අභියෝගයක් තිබ්බා. ඒ තමයි රජ්ජුරුව තනිකර අරගෙන ඉන්නේ, රටේ නායකයා ඉන්නේ අධර්මවාදීන්ගේ පැත්තේ, ධර්මයයි විනයයි විකෘති කරපු භික්ෂූන්ගේ පැත්ත අරගෙන ඉන්නේ. එවැනි පරිසරයක රහතන් වහන්සේලා එකතු වෙලා පින්වත්නි 700 නමක් ධර්මයේ සංගායනා කරලා මෙය ධර්මය, මෙය විනය, මේ අවිනය, මේ අධර්මය කියලා පෙන්වුවට වැඩක් වෙන්නේ නැහැ. රජ්ජුරුව ඒක ප්‍රතික්ෂේප කළොත්, රටේ සම්මතය තුළ ඒක ප්‍රතික්ෂේප වුණොත්. එනිසා රහතන් වහන්සේලාට තිබුණ අභියෝගයක් රජ්ජුරුවන් කොහොම හරි ගන්න ඕනේ අවබෝධය පැත්තට. එක රහතන් වහන්සේ නමක් පින්වත්නි, රජ්ජුරුවන්ට ඉරිදි ප්‍රාතිහාර්ය බලයෙන් මුළු රජ මාලිගාවම ගිනිගන්න සලස්සනවා ඉර්ධිමත් ගින්නකින්. ඒ ඉර්ධි ගින්නට මුළු මාලිගාවම දැවෙනවා, පේනවා එක කෙනෙකුට විතරයි, රජ්ජුරුවන්ට විතරයි, වෙන කාටවත් පේන්නේ නැහැ එහෙම ගින්නක්. රජ්ජුරුව හිටියේ වෙලාවේ කාමරේ. රජ්ජුරුව බය වෙලා කෑ ගහනවා. රජ්ජුරුවන්ට තේරෙනවා මේ ගින්නත් එක කාමරෙන් එළියට යා ගන්නත් බෑ. ජනෙල් වලින් පේනවා මුළු මාලිගාවෙම ගිනි පැතිරිලා. ගින්න අස්සේ රජ්ජුරුවන්ට බයන්න දුවන්න බයයි. රජ්ජුරුව කාමරය ඇතුළට වෙලා කෑ ගහනවා. රහතන් වහන්සේ පින්වත්නි, ජනෙලින් පේන්න වැඩ ඉන්නවා ඉර්ධිමත්ව අහසේ. උන්වහන්සේව දැක්කට පස්සේ රජ්ජුරුව වැඳගෙන කෑ ගහනවානේ, ස්වාමිනී මාව බේරගන්න කියලා. ඒ වෙලාවේ රහතන් වහන්සේ රජ්ජුරුවන්ට කියන, රජතුමනි, ඔබව මහ ගිනි ජාලාවක දැවෙනවා. ඒ අධර්මයේ මිත්‍යා දෘෂ්ටි ගිනි ජාලාවේ ඔබව දැවෙනවා. රජතුමනි, මේ ගින්න සැපයි. ඔබ මේ මිසදිටුවත් නොහැරියොත්, ඔබ මේ අධර්මයත් නොහැරියොත්,
ඔබ අධර්ම වාදීන්ට උදව් කරන එකත් නොහැරියොත් ඔබ උපදින්නේ නිරේ. ඔබ නිරේ උපදුනාට පස්සේ දැවෙන ගින්න මීට හපං. මේ ගින්න සැපයි. ඔබට ගින්නේ සැර දැනෙනවා නම් රජතුමනි, ඔබ මේ වෙලාවේ අවබෝධයට එන්න කිව්වා. පින්වත්නි, මේ වෙලාවේ රජතුමාගේ ඇඟේ හිරිගඩු පිපිල, රහතන් වහන්සේගේ අර හඬ, රජ්ජුරුවන්ට දැනුණ ඇට මිදුළු අස්සට කාවැදෙන්න, ගින්න ඉරිදිමය ගින්නක්, කාටවත් හානියක් වෙන ගින්නක් නෙමෙයි, අනිත් අයට පේන්නෙත් නෑ. රහතන් වහන්සේ ගින්න අතුරුදහන් කෙරෙව්වා. කරල රජ්ජුරුවන්ට ධර්මය කියලා දුන්නා. රජ්ජුරුව ධර්මය තේරුම් ගත්තා. අන්න එහෙම රජ්ජුරුවන් අවබෝධයට අරගෙන තමයි පින්වත්නි දෙවෙනි සංගායනාව සිද්ධ කළේ. ඇයි මේ? රාජ්‍ය නායකත්වයේ අනුග්‍රහය, රාජ්‍ය නායකත්ව තුලින් ධර්මයේ විනය සම්මත කිරීම නොවන්නට ඒ ධර්ම දූත සේවාව ඉදිරියට පවත්වන්න බෑ. පින්වත්නි, මේ පූජනීය රටේ රාජ්‍ය නායකත්වය ශක්තිමත්ව තිබ්බොත් තමයි ඒ ධර්ම දූත සේවාව පිහිටවන්න පුළුවන් කියලා උන්වහන්සේ දන්න නිසා දේවානම් පිතිස්ස නමැති තරුණ නායකත්වයේ, ඒ තිස්සගේ නායකත්වයේ එනතුරු පින්වත්නි මිහිඳු මහරහතන් වහන්සේ කලබල නැතුව නිහඬව ඉවසගෙන හිටියා. ඔබට දැනෙනවද දෙයක්? වයසක දේශපාලකයොත් එක්ක වැඩ කරන්න බෑ කියලා මිහිඳු මහරහතන් වහන්සේම තේරුම් ගත්තා. හැබැයි ඉතින් වයසට ගිය හැමෝම එහෙමත් නෑ. මොකද දඹදිව් තලයේ මේ සියලු අනුග්‍රහයන් දුන්නේ ධර්මාශෝක රජතුමා තරුණ නෑනේ, මිහිඳු මහරහතන් වහන්සේගේ තාත්තනේ. ඒ නිසා අපිට ඒක සාපේක්ෂයි. හැබැයි මොක වුණත් මිහිඳු මහරහතන් වහන්සේට තේරෙනවා ඒවා ඉන්දියාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම බෑ. ලංකාවේ නාකි මිනිස්සුත් එක්ක වැඩ කරන්න අමාරුයි මේ රට නායකත්වයට ගත්ත නාකි මිනිස්සුත් එක්ක කියලා. නාකි කිව්වේ මේ වයසක කියන එක නෙමෙයි, නාකි කියන්නේ නොහැකි. නැහැකි. ඉතින් පින්වත්නි, හැකි ශක්තිමත් නායකත්වයක් උන්වහන්සේ බලාපොරොත්තු වුණා විතරක් නෙමෙයි, හොඳ ප්‍රඥාවන්ත නායකත්වයක් උන්වහන්සේ බලාපොරොත්තු වුණා. ඔබ හිතන්න මේ ලංකාවට වැඩයට පස්සේ අර මහමෙවුනා උද්‍යානෙත් පූජ කරලා ධර්ම දූත සේවාවට අනුග්‍රහය දෙනකොට කෙනෙකුට හිතන්න පුළුවන් මහ මෝඩ රජෙක් එහෙම ආපු පලියට දෙනවද? ඔහු මෝඩද? තිස්ස කියන්නේ මෝඩද නැද්ද කියලා උන්වහන්සේ දන්නවා හොඳටම. උන්වහන්සේට හිත කියවන්න පුළුවන්. උන්වහන්සේ දන්නවා. හැබැයි උන්වහන්සේ මෙතනින් පස්සේ රජ්ජුරුවෝ කරන සියලු දේ රජ්ජුරුවෝ මෝඩකමට කරේ නෑ කියලා ලෝකයට ඔප්පු කරන්න පින්වත්නි ප්‍රශ්න ටිකක් ඇහුවා. ඔබ දන්නවා ඒක. රජ්ජුරුවන් ඒ ප්‍රශ්න සියල්ලටම බොහොම බුද්ධිමත් උත්තර දුන්නා. හැම එකෙම පේනවා උන්වහන්සේ බොහොම කල්පනාකාරී වෙනවා. සුදුසුම රාජ්‍ය නායකත්වය මේ උදෙසා තියෙනවද නැද්ද කියලා බලන්න. දැන් බලන්න අපේ රටේ ඉන්න නායකත්ව තුලින් ධර්ම දූත සේවාවට අවංක උදව්වක් කරන එකක් අපිට පේන්නෙත් නෑනේ. මුනිච්චාවල් නේ තියෙන හැමතැනම. දැන් ඒ නිසා මිනිස්සු අලුත් නායකත්ව බලාපොරොත්තු වෙනවා. දැන් අලුත් නායකත්ව වලටත් එන්නේ ඉන්න අයගෙන් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේවැ පින්වත්නි කියන්න ඕනේ, උනාට පස්සේ විනාශ වුණාට පස්සේ කතා කරලා වැඩක් නැහැ. වෙන්න කලින් කියන්න ඕනේ. රටේ මීළඟ ජනාධිපති අපේක්ෂකත්වේ බලාපොරොත්තු වෙනවා එක්තරා මහත්මයෙක්. එතුම ඇවිල්ලා පුරවැසි භාව දෙකක් තියෙනවා, ද්විත්ව පුරවැසි භාව. ඇමරිකාවේ පුරවැසි භාවයක් තියෙන කෙනෙක් ගැන නෙවෙයි මම කියන්නේ,
ඒව ගැන වෙනම කතා කරන්න ඕනේ. මම මේ කියන්නේ එංගලන්ත පුරවැසි භාවයේ තියෙන මහත්ෙක් ඉන්නවා. එතුමා නීතිඥෙක්. මට තියෙන ප්‍රශ්නේ මෙතුමා මේ රාජ්‍ය නායකත්වේ බලාපොරොත්තු වෙන්නත් කලින්ම මගේ බුදුරජාණන් වහන්සේට, උන්වහන්සේගේ ධර්මය ගෙන ආපු මිහිඳු මහරහතන් වහන්සේට අභියෝගයක් කරනවා. මොකද අභියෝගය? මට කතා කරන්න අයිතිය තියෙන නිසා පින්වත්නි, මම භික්ෂුවක්. එතුමාගේ දේශපාලන මත කතා කරන කිසි දෙයක් මට අදාළ නැහැ. හැබැයි ධර්මයට දෙයක් කිව්වොත්, විනයට දෙයක් කිව්වොත්, බුද්ධ ශාසනය ගැන දෙයක් කිව්වොත් මම භික්ෂුවක් හැටියට ඒක කතා කරන්න ඕනේද නැද්ද? මං බුද්ධ පුත්‍රයෙක්. මගේ තාත්තා ගැන දෙයක් තීරණය කරනකොට ඒක අපි කතා කරන්න ඕනේ. පින්වත්නි, මේ ජනාධිපති වරණ වලට එන්නත් කලින්ම කියනවා, ඔය ධාතු වඳින සෑවන්දන, බෝධි වන්දන, මේ බොරු වැඩ. ඕව නෙමෙයිලු බුදුදහම කියන්නේ. ප්‍රඥාවෙන් මේ ධර්මය අවබෝධ කරනකොට ඔය වන්දනාවල් කර කර ඉන්න ඕවා මේ බුදුදහම නෙමෙයිලු. වැට පැන්න එන්න කලින්ම මේක හොඳයි කියපු එකයි. ඇවිත් සමහරව ඇවිල්ලා ආවට පස්සේනේ ඔක්කොම කරන්නේ. කරන්න කලින්ම කියලා ආපු එක හොඳයි. ඔබ හිතන්න පින්වත්නි, දර්ශනයයි මේ වන්දනාවයි පටලගත්ත ඊනියා මතධාරීන් භෞතිකවාදීන් ඔවුනුගත් උනාට ඔවුන්ට යථාර්ථ ගැන තියෙන අවබෝධයේ අන්තගාමී ප්‍රශ්නයක් තියෙනවා කියලා පේනවා. ඇයි ඒ පින්වත්නි? මිහිඳු මහරහතන් වහන්සේ දුන්න දර්ශනය දිහා බැලුවා නම් ඇති ඔය ඇත්තෝ. මිහිඳු මහරහතන් වහන්සේ අපිට දුන්න චතුරාර්ය සත්‍ය, සත්‍ය අවබෝධයට උන්වහන්සේ සම්පූර්ණ මඟ පෙන්නවා. හැබැයි ඉතින් බෝධින් වහන්සේලා වඩා මන්න උදව් කළෙත් කවුද? මිහිඳු මහරහතන් වහන්සේ. තූපාරාමයේ හදලා චෛත්‍ය වන්දනාවට උදව් කළෙත් කවුද? මිහිඳු මහරහතන් වහන්සේ. එතකොට පින්වත්නි, දැන් මේ උන්නහේලා කියනෝ නම් මේ බෝධි වැඳිලි, චෛත්‍ය වැඳිලි ඕවා බුදුදහම නෙමෙයි කියලා, එහෙනම් අපිට වැඩ වරද්දලා තියෙන කවුරුවත් නෙමෙයි මිහිඳු මහරහතන් වහන්සේ නේද? يعني මෙතුමා හරිනම් මිහිඳු මහරහතන් වහන්සේට වැරදිලා. ඇයි උන්වහන්සේ දර්ශනය විතරක් දෙන්නේ? නැතු මොකටද මේ ගසුයි ධාතුන් වහන්සේලා ඕව වඳින්න දුන්නේ අපිට? මෙන්න මේ පටලගත් අයට. මොකද ඒ මතය මට පෙනුණා, සමහර තරුණ දරුවෝ අනුමත කරගෙන යනවා. එතුමා හරි කියනවා, මේ ගස් වලට කෑම පූජ කර කර වතුර වක් කර කර ඉන්නේවා නෙමෙයි බුදුදහම කියලා තරුණයෝ කියන්න පටන් අරන් තියෙනවා මම දැක්කා. රටක නායකත්වයට මේ වගේ චරිත ආවොත් පින්වත්නි, මේ වගේ පිංකම් කරලා තමාරයි. හොද්දට මතක තියාගන්න, එන්න කලින් ඔවුන්ගේ දර්ශනය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. අපි මිහිඳු මහරහතන් වහන්සේව සිහි කරන මේ දවසේ ඇයි උන්වහන්සේ අපිට බෝධියක් දුන්නේ? ඇයි උන්වහන්සේ අපිට ධාතුන් වහන්සේලා වඳින්න දුන්නේ? අපි කතා කරමු ඒ ගැන. ඒක කතා කරන්න හොඳම දවස අද. පින්වත්නි, මේ ලෝකයේ කෙනෙකුට යමක් කරනකොට ඒක ගැන හොඳට සැලසුම් සහගතව කරන ස්වභාවය මං කිව්ව මිහිඳු මහරහතන් වහන්සේට තිබුණා. ඔබ දන්නවද උන්වහන්සේ වඩින්නේ ස්වාමීන් වහන්සේලා කීප නමක් එක්ක? තනියෙන් වැඩියේ නැහැ. ඒ වැඩිය ස්වාමීන් වහන්සේලා අතරේ ඔබ දන්නවා කුංචිම ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ඇවිල්ලා මිහිඳු මහරහතන් වහන්සේගේ බෑන පොඩ්ඩ, සංගමිත්තා තෙරණින් වහන්සේගේ ආදරණීය පුත්‍ර රත්නේ සුමන සාමණේර හාමුදුරුව, රහතන් වහන්සේ නමක් පුංචි වුණාට මට හිතෙනවා මේ චූටි හාමුදුරුවන්වත් එකතු කරන් ආවේ එක්කන්ගෙන ලොකු හාමුදුරුවරු නැතුවට නෙමෙයි. මේ ආපු හැම හාමුදුරුව කෙනෙක්ගෙම, මේ එක්කන් ආපු හැම චරිතකෙම උන්වහන්සේ අපිට පණිවිඩයක් දෙනවා. මොකද්ද පණිවිඩේ? අර චූටි හාමුදුරුවන්ගෙන් පෙන්නුව පණිවිඩයක්.
පුංචි වයසේ වුණත් ධර්මාවබෝධි පරිපූර්ණ කරගන්න බැරි නෑ කියලා. රහත් වෙච්ච පොඩි හාමුදුරු කෙනෙක් මෙහෙට එක්කගෙන එනකොට උන්වහන්සේ කියලා දෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කාය සාක්ෂි ටික තමයි ඔය ඉන්නේ. එතකොට මේ චූටි වයසෙත් මේක අවබෝධ කරන්න පුළුවන් බැරි නෑ කියන එක පින්වත්නි අර පුංචි හාමුදුරුව සාක්ෂි දරනවා. වයසින් පෙන්නවා ඒකට සාක්ෂියක් විදිහට පුංචි සුමන සාමණේර රහතන් වහන්සේ වඩම්මගෙන ආවා කියලා දැනෙනවා. මම මේවා කියන්නේ මේ බලන්න මේවා ඇතුළේ හිතන්න ගොඩක් දේ තියෙනවා. ඊට පස්සේ බණ්ඩුක පාසක මිහින්තලා පර්වතයේ උඩදී මහාන කරනවා. ඇයිද යන්නේ මේ? අච්චර ඉඳ තියෙන දඹදිවදී මම මහාන කරලා අරන් එන්න තිබ්බනේ. මේ කලබලේ ගල් තලාවක් උඩට එක්කන් ඇවිල්ලා ආපු ගමන් මහාන කරන්නේ. ඇයි මහාන කරලා එක්කන් එන්න බැරි වුනේ? නැත්තම් ජුට්ටක් මේ කොහේ හරි කුටියක් හදලා පිළිවෙලක් වෙනකන් හිටියේ නැත්තේ ඇයි මේ ගල් තලාවක් උඩ එක පාට ආපු ගමන් මහාන කරන්නේ කලබලේ? හේතු මොකද? බණ්ඩුකට එතුමා තාපසෙක් නෙමෙයි, එතුමා උපාසකෙක්, එතුමා අනාගාමී ශ්‍රාවකෙක්. එතුමාව උපාසක භාවයෙන්ම මේ රටට ගේන්නේ පින්වත්නි බොහොම වටින පණිවිඩයකට. මොකද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මගේ ශාසනේ මහාන වෙච්ච භික්ෂුන් සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙනවා නම් මගේ ශාසනින් උපාසකයෝ චිත්ත ගෘහපති හත්තාලවකුග්ග වගේ වෙන්න ඕනේ කිව්වා. ඉච්චරයි කිව්වේ නම් දෙක. පින්වත්නි බුදු කෙනෙක් කියනවා උපාසක ඔබ චිත්ත ගෘහපති හත්තාලවකුග්ග වගේ වෙන්න. දැන් බලන්න පින්වත්නි වැඩි ප්‍රසිද්ධ නැති නම් දෙකක්. ඔකට ගන්න තිබ්බනේ බිම්බිසාර වගේ වෙන්න, අනාථපිණ්ඩික වගේ වෙන්න. දැන් අනේ පිඬු සිටුතුමා දවල් රෑ නැතුව බුදුරජාණන්සට උපස්ථාන කරනවා, උදව් කරනවා. ජේතවනේ හදලා දුන්නා. වැඩිම කාලයක් උන්වහන්සේ බුද්ධ කාලේ වැඩ හිටියේ ජේතවනාරාමේ කුටිය නම්. එහෙනම් වැඩිම කාලයක් උපස්ථාන කරපු අග්‍රම උපාසකයා අනාථපිණ්ඩික සිටුතුමා. හැබැයි බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ මාගේ ශාසනය තුළ උපාසකයන් මේ අනාථපිණ්ඩික වගේ වෙන්න කිව්වේ නෑ. කිව්වේ මේ හත්තාලෝකුග්ග වගේ වෙන්න. ඇයි ඒ? හේතුවක් තියෙනවා එහෙම කියන්න. මෙච්චර ළඟ ඉන්න මෙච්චර අග්‍ර දායකයා නැතුව වෙන කෙනෙක් ගැන කියන්නේ ඇයි? හේතුව පින්වත්නි චිත්ත ගෘහපති හත්තාලෝකුග්ග අනාගාමි වෙච්ච අය. අනාන්ත පිණ්ඩික සිටුතුමා කියන්නේ සෝවන් වෙච්ච කෙනෙක්. බිම්බිසාර කියන්නේ සෝවන් වෙච්ච රජෙක්. බුදුරජාණන් වහන්සේ එතකොට මේ ආදර්ශයට ගන්න කිව්වේ දන් දුන්න අය නෙමෙයි, මාර්ගඵල භාවයෙන් අනාගාමී ඵලයටම ගිහි ගෙදර ගියපු අය. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ එතෙන්දි දෙනව පණිවිඩයක්, මාගේ ශාසනය තුළ ගිහි ජීවිතය ගත කරන ඔබ උපරිම උත්සාහ කරන්න අනාගාමී ඵලයටවත් යන්න. මේ පණිවිඩය දෙනවා. උපාසිකාවන්ගේ පැත්තෙත් එහෙමයි ගත්තේ. විසාක ගත්තේ නැහැ, ගත්තේ කුජුත්තරාලා. දාසියක් වුණත් ගත්තා. මොකද පින්වත්නි ධර්මාවබෝධය දිහා බුදුරජාණන් වහන්සේ තෙන්දි බැලුවේ මෙන්න මේ බුදුවදන තියෙන අංගුත්තර නිකායේ මේ සූත්‍රයට ගරු කරලා දෝ කියලා හිතනවා. බණ්ඩුක උපාසකව ආදර්ශයක් විදියට පෙන්වන්නේ අනාගාමී ගිහි ගෙදර ඉන්න අය ඉන්නවා කියලා. මේ හැම දෙයකම සූත්‍ර බුදුවදන් තියෙනවා පින්වත්නි. ඒ නිසා ගිහිවම ගෙනල්ලා මේ රටට කාය සාක්ෂි කරලා පෙන්නලා මහාන කළා. ඒ මහාන කරලා බණ්ඩුකත් අරහත්ත්වයටපත් වෙනවා. ඒකටත් අපි පෙන්වන්නම් දේශනය. එක හාමුදුරු කෙනෙක් බුද්ධ කාලේ අනාගාමී ඵලයේ ඉන්නකොට උන්වහන්සේට හිතුණා දැන් ඉතින් සෑහෙන දෙයක් කරගත්තා, දැන් ඇති ඉතුරු ටික සුද්ධාවාසයට ගිහිල්ලා ඊළඟ ජීවිතේ රහත් වෙනවා. අනාගාමී ඵලෙන් සෑහීමටපත් වෙන්න හැදුවා. බුදුරජාණන් වහන්සේ හිත දැකලා ආදේශනා ප්‍රාතිහාරෙන් බුදුරජාණන් වහන්සේ අර භික්ෂුව ළඟට ඇවිල්ලා අහනවා, ඔබට මෙහෙම හිතුණා නේද? එහෙමයි ස්වාමීනි කිව්වා. භික්ෂුව අසූචි චුට්ටක් තිබ්බත් ගොඩක් තිබ්බත් ගඳ ගඳයි නේද කියලා ඇහුවා. එහි ස්වාමීනි කිව්වා. ඉතින් ඒ වගේනේ
කෙලෙස් චුට්ටක් තිබ්බත් ගොඩක් තිබ්බත් දුක දුකම තමයි කිව්වා. එනිසා මේ ඔබ වහන්සේට රහත් වෙන්න පුළුවන් මේ ජීවිතේ රහත් වෙන්න ඔන්න ඔය උත්සාහ කරන්න කියලා කිව්වා බුදුරජාණන් වහන්සේ. මේ බුදු වදන ආදර්ශවත් කොට අප්‍රමාදී බව පෙන්නමින් අර අනාගාමී ඵලය තුල ඉන්න බණ්ඩුකව ගල් තලාවෙදිම රහත් කරලා, ගල් තලාවෙදිම මහාන කරලා අරහත්ත්වයේ පිණිස හික්මවනවා. උන්වහන්සේත් රහත් වෙනවා. පින්වත්නි, මේ හැම එකම සියුම් පණිවිඩ තියෙනවා, රහස් පණිවිඩ තියෙනවා. ඊළඟට බලන්න රජමාලිගාවට හාහාපුරා කියලා ආවට පස්සේ උන්වහන්සේ තෝරගන්නේ මහ පුදුම දේශන ටිකක්. මුලින්ම ඉස්සෙල්ලම තෝරගත්ත විමානවත්තු ප්‍රේතවත්තු, ඊළඟට සත්‍ය සංයුක්තය. ඔන්න රජමාලිගාව ඉස්සෙල්ලම කරපු දේශන. අනුල නෝනල රහත්තුනේ එහෙමනේ, මේ මාර්ගඵල ලැබුවේ රජමාලිගාවෙදිම. දේවිලා පින්වත්නි, අනුලා දේවි නෝනා ඇතුළු ඒ ඇත්තෝ නිකං මාර්ගඵල ලැබුවේ නෑ. මිදු මහරහතන් වහන්සේගේ සැලසුම් නිසා එහෙම වුණේ. ඒ දේශනවල තිබ්බ සකසා ස්වාක්ඛාතෝ පෙන්වපු විදිය මං කියලා දෙන්නම්. ඒ තෝර ගැනීම ඇතුළේ තියෙච්ච සැලැස්ම මොකද්ද කියලා. විමානවත්තු ප්‍රේතවත්තු කියන්නේ කුද්දකනිකායේ තියෙන කොටසක්. මේ මනුස්ස ලෝකෙ ඉන්නකොට පින්වත්නි, පව් කර කර හිටපු සමහර චරිත ඒ පාප කර්මවල විපාක ප්‍රේතාත්මවල ගිහිල්ලා මහා අනන්ත දුක් විඳ විඳ දුක්ඛිත ආත්ම ගෙවන විදිහ ගැන ප්‍රේතවත්තුවල තියෙනවා. මේ ටික ගැන දැන් ඉස්සෙල්ලම රජමාලිගාව ඇතුලේ කියලා දුන්නා. ඇයි මේ හිටපු අය සත්තු මරාගෙන අකුසල් කරගෙන හිටපු අයට දුන්න පණිවිඩේ මේ කළොත් මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියලා. ඊට පස්සේ විමානවත්තුත් ඒකට කියනවා, ඒගොල්ලට එකතු කරනවා. විමානවත්තුල මොනවද තියෙන්නේ? හොඳට කුසල් කරපු පිං කරපු චරිත, මනුස්ස ලෝකෙ ඉන්නකොට හොඳට පිං කරපු කුසල් කරපු චරිත, ඒ පුණ්‍ය කර්මවල විපාක දෙවියන් අතර ගිහිල්ලා බොහොම සැපසේ විඳින විස්තර රාශියක් විමානවත්තුල තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රේතවත්තුත් එක්කම ඔන්න ඔය ටිකක් කියලා දුන්නා. දැන් මොකද්ද මේ කරලා තියෙන්නේ? පින ගැනයි පව ගැනයි අවබෝධය ඇති කරා. පිනේ විපාක ගැන පවේ විපාක ගැන අවබෝධය ඇති කළා. පින්වත්නි, පින්පව් ගැන විශ්වාසය ඇති කරනවා කියන්නේ පිනේ පවේ තියෙන විපාකවලට බය ඇති කරනවා කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිකියාව ලෞකික සම්මාදිට්ඨියට ගන්නවා කියන එකයි. පින ගැන සහ පව ගැන විශ්වාසය ඇති කරවලා ඒ ලෞකික සම්මාදිට්ඨිය ඇති කරවලා උනාස නිකන් හිටියේ නැහැ. ඊළඟට තෝරගන්නේ දෙවෙනියට සත්‍ය සංයුක්තය. සත්‍ය සංයුක්තය තියෙන සංයුතනිකායේ පහේ සත්‍ය සංයුක්තේ තියෙන තන්නික්කරම පින්වත්නි චතුරාර්ය සත්‍ය ගැන විතරක්ම කරපු සූත්‍ර. ධම්මචක්කපවත්තන සූත්‍රය වල හොඳට දන්න සූත්‍රය. ওই සූත්‍රේ තියෙන සත්‍ය සංයුක්තේ. එහෙනම් මිහිඳු මහරහතන් වහන්සේ රජමාලිගාවට වැඩම කරලා කරපු මුල්ම දේශන අතරේ ධම්සප්පවත්තන සූත්‍රෙත් කියලා දීලා තියෙනවා. සත්‍ය සංයුක්තය ඇතුලේ සත්‍ය සංයුක්තය තුල චතුරාර්ය සත්‍ය සහිත දේශන ටික කියලා දෙනකොට අර දැන් කලින් විමානවත්තු ප්‍රේතවත්තුත් එක්ක ලෞකික සම්මාදිට්ඨිය ඇති වෙච්ච කට්ටියට සත්‍ය සංයුක්ත නිසා ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙනවා. මොකද ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන එන අවබෝධය. හොඳට මතක තියාගන්න, කෙනෙකුට සෝතාපන්න වෙන්න නම් ලෞකික සම්මාදිට්ඨියෙන් යාව ගේන්න ඕනේ මොන සම්මාදිට්ඨියටද? ලෝකෝත්තර සම්මාදිට්ඨියට. හැබැයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට නිකන් එන්න බෑ. ලෞකික සම්මාදිට්ඨිය තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕනේ. ඉංගලන්තෙන් ආපු අපේ නීතිඥ මහත්තයාට කියන්න ඕනේ, ලෝකෝත්තර සම්මාදිට්ඨියට කලින් මහත්තයෝ
ලෞකික සම්මාදිට්ඨිය ඕනේ. ඔය මහත්තයා දර්ශනය කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය විතරයි කිය දැනගෙන හිටියට ලෞකික සම්මාදිට්ඨිය ඕනේ. මෙතන ධාතු වන්දනා කරන්නේ අපි ඒ අපි තුල තියෙන මොන සම්මාදිට්ඨිය නිසාද? එතන තියෙන අපේ ලෞකික සම්මාදිට්ඨිය. හැබැයි මිහිඳු මහ රහතන් වහන්සේ දෙනව පණිවිඩය ලෞකික සම්මාදිට්ඨිය විතරක් ඉන්නත් එපා, ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න ඕනේ. ඒ නිසා සත්‍ය සංයුක්තය දේශනා කරා. දැන් අද ලංකාවට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ලෞකික සම්මාදිට්ඨිය තුල විතරක්ම බැහැගෙන ඉන්නවා. පින් කරනවා, කුසල් කරනවා, ඉතරයි. නිසු ධර්ම අවබෝධයට වීරිය කරන්නේ, සමතේ වඩන්නේ, විදර්ශනා වඩන්න උත්සාහ කරන්නේ. මේ ආර්ය සත්‍ය අවබෝධ කරන්න ඕන කියන උනන්දුව නැහැ. අද බොහෝ දෙනාට මිනිස්සු ලෞකික සම්මාදිට්ඨිය ඕන ටිකේ විතරක්ම බැහැලා ඉන්නවා. මේදු මහ රහතන් වහන්සේ දුන්න පණිවිඩය එහෙනම් ලෞකික සම්මාදිට්ඨිය නැතුව ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්නත් බෑ. ඒ වගේම ලෞකික සම්මාදිට්ඨිය විතරක් ඉන්නත් එපා, ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න ඕන කියලා. අන්න දේශනේ තෝර ගැනීම විතරයි අපිට පේන්නේ. හැබැයි තෝර ගැනීම ඇතුලේ තියෙන රහස ඔයත්තන්ට මේ පෙන්වලා දුන්නේ. සැලැස්මක් පින්වත්නි, ඉස්සෙල්ලා ලෞකික සම්මාදිට්ඨිය, ඊට පස්සේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය යන විදිහ තෝරගත්ත විදිය බලන්න, ඒක මහ පුදුම සැලැස්මක්. මොකද ධර්ම දූතයන් වහන්සේ නමක් විදිහට, ධර්ම ප්‍රචාර කරන දේශකයන් වහන්සේ නමක් විදිහට, දිග්ගව්‍යාප්ත වැඩසටහන් කරමින් යන දේශකයෙක් විදිහට දන්නවා මම මේ තෝර ගැනීම මොන තරම් සාර්ථක තෝර ගැනීමක්ද කියලා. පින්වත්නි, ඒ නිසයි එදා කිසි කෙනෙක් උන්වහන්සේගේ ධර්මයේ ව්‍යාප්ත කරන එකට කලබල වුණේ නැත්තේ. හැමෝටම ඇහෙන සැනින්ම තේරුණා අපිට වැරදිලා. හැමෝටම ඇහෙන සැනින්ම තේරුණා මෙන්න සත්‍ය. හැම කෙනාටම තේරුණා අපි එන්න ඕනේ මෙතෙන්ට. ඒ නිසා කවුරුත් එකතු වුණා බොහොම ආදරෙන් මේ ධර්මයේ වටා පින්වත්නි. උන්වහන්සේ හැම දේශනාවකදීම කර්ම කර්මඵල ගැන අවබෝධය ඇති කරන්න ගත්ත උත්සාහය පේනවා. දේවදූත සූත්‍රේ, බාලපඬිත සූත්‍රේ, මේ හැම සූත්‍රයක්ම තෝරගැනීම ඇතුළේ. දැන් බාලපඬිත සූත්‍රය ගත්තොත් එහෙම මේකේ තියෙන අකුසල් කරපු අසත්පුරුෂයයි කුසල් කරන සත්පුරුෂයයි උපදින විදිය, අසත්පුරුෂයා දුගතිය උපදින විදියයි සත්පුරුෂයා සුගතිය උපදින විදියයි, මේක ඇතුළේ මේ තනිකර කරන්නේ පින පව ගැන විශ්වාසය ඇති කරෝන එක. ඒ ලෞකික සම්මාදිට්ඨිය ඇති කරෝන එකේම කොටසක් තමයි පින්වත්නි උන්වහන්සේ ධාතු වන්දනාවට මිනිස්සුන්ව පොළඹවන එක. ඒකත් හරි ලස්සන සිද්ධියක්. මේක ආණ්ඩම ඕන එකක්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩනකොට ලංකාවේ චෛත්‍ය තිබුණේ නැද්ද? තිබ්බා. කැලණියේ තියෙන මණික් කුටුව තැන්පත් කරපු ගඟෙන් එහා පැත්තේ තියෙන චෛත්‍යයයි, උන්වහන්සේ පැම්පහසු වෙච්ච දියසාටකේ නානකඩේ තැන්පත් කරපු මෙහා පැත්තේ තියෙන චෛත්‍යයයි, චෛත්‍ය දෙකම මිහිඳු මහරහතන් වහන්සේ වඩිද්දී තිබ්බා. උන්වහන්සේ වැඩම කරපු මිහින්තලා පර්වතයේ ඉඳලා මහා දුරක් නැති තිරියායේ ගිරිහඬු සෑයේ තපස්සු බල්ලුකලා තැන්පත් කරපු කේශ ධාතු චෛත්‍යයක් තිබ්බා. සුමන සමන් දෙවියන්ට ලැබිච්ච කේශ ධාතු තැන්පත් කරපු සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්න ස්වාමීන් වහන්සේ දැවෙන බුද්ධ ශරීරේ ගිනි ජාලාව අස්සට ගිහිල්ලා ඉරිදීෙන් ගත්තු ග්‍රීව ධාතුන් වහන්සේ තැන්පත් කරපු මහියංගන සෑයක් තිබ්බා. ඉන්දක දෙවියන්ට ලැබිච්ච මුක්තක ධාතුන් වහන්සේලා තැන්පත් කරපු මුතියංගනේ සෑයක් තිබ්බා. මේ සෑරදුන් වහන්සේලා ගොඩාක් මේ රටේ හැම තැනම උඩ යට මැද හැම තැනම රට පුරාම තිබ්බා ධාතු චෛත්‍ය. ඒ ඔක්කොම තියෙද්දි මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා රජතුමාට කියන මහා මුතු කතාවක් දවසක් කියනවා. මේ රජතුමනි, අපි දඹදිව වඩින්න කියලා. ආ ස්වාමිනී, මොකද හදිසියෙම? නෑ රජතුමනි, බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ කාලෙකින් අපිට දකින්න බැරි වුණා.
උන්වහන්සේව වන්දනා කරගෙන උන්වහන්සේව බල දැක බලාගෙන ඉන්න කියලා අපි ගිහිල්ලා එන්නම් කියලා කිව්වා. දැන් මේ වෙනකොට මේ પરම්පරා දෙකක් තුනක් ගිහිල්ලා බුදුරජාණන් සිපිරිනවම පාලා රජතුමා පුදුම වෙලා අහනවා, ඔබ වහන්සේ කිව්වනි ඉස්සෙල්ලා මේ මේ පහුගිය කාලෙක මම අහනකොට මේ ධර්මයේ අවබෝධ කරපේ බුදුරජාණන් වහන්සේ කෝ කියලා අහනකොට ඔබ වහන්සේ කිව්වේ පිරිනවම් පාලා කියලා. දැන් ඔබ වහන්සේ කියනවා මේ උන්වහන්සේව බලන්න යන්න ඕනේ. මොකද්ද ස්වාමීනි මේ දෙවිදිහේ කතාව? මිද මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි උන්වහන්සේ පිරිනවම් පෑවා කියන එකත් ඇත්ත. උන්වහන්සේ ජීවමානව දැන් නැහැ කියන එක ඇත්ත. හැබැයි උන්වහන්සේ ජීවමානව අපි දැන් බලන්න යන්න හදන එකත් ඇත්ත. ඈ? ඒක කොහොමද? රජතුමනි බුදුරජාණන් වහන්සේ ජීවමානව දකින්න තියෙන්නේ ධාතු වහන්සේලාගේ. ධාතු තැන්පත් වෙච්ච චෛත්‍ය රාජාණන් වහන්සේලා කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ අපිට. අපි ජීවමාන උන්වහන්සේට වඳිනවා කියන හැඟීමෙන් එතෙන්ට යන්නේ රජතුමනි. සාදු සාදු ස්වාමිනේ, එහෙනම් ඔබ වහන්සේලා මහන්සි වෙන වඩින්න එපා. අපි වඩම්ම පුදාහතුන් වහන්සේලාව මෙහෙට. අපිත් මේ චෛත්‍යයක් හදමුකො ස්වාමිනේ, ඔබ වහන්සේලා එහෙ වඩින්න එපා කිව්වා. දැන් මේ කතාව ඇතුළේ මට මහා ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් මෙච්චර චෛත්‍ය තියෙන රටේ මිහිඳු මහ රහතන් වහන්සේ ඇයි මේ ධාතු චෛත්‍ය වඳින්න දඹදිව යන්න හදන්නේ? දඹදිව ලංකාවේ කියන උන්නැහැලටත් හිතන්න දේවල් ටිකක් ඕකේ තියෙනවා. පින්වත්නි, අනිත් පැත්තෙන් රජ්ජුරුවොත් කියනවා, ඔබ වහන්සේට ධාතුන් වහන්සේලා වඳින්න චෛත්‍යයක් හැදෙන්න ඕන නම් ස්වාමීනි ඔබ වහන්සේ දඹදිව වඩින්න එපා, අපි ධාතුන් වහන්සේලා මේට වඩම්මලා චෛත්‍යයක් හදමු කියනවා. අන්නේ දෙයියනේ මෙච්චර මේ රජ්ජුරුව දන්නේ මේ රටේ හැමතැනම මේ තෙක් මේ වෙනකොට චෛත්‍ය තියෙනවා කියලා. පින්වත්නි, අද රජ්ජුරුව විතරක් නෙමෙයි, එදා අයත් රට ඇතුලේ තියෙන සමහර දේවල් දන්නේවත් නැහැ. දැන් අද ඉන්න අයත් බෝම්බ තිබ්බා, ආරවා තිබ්බා, මේවා තිබ්බා දන්නේත් නැහැනේ. ඊට පස්සේ ඇඟිල්ල දික් කරනවානේ ආරක්ෂක ලේකම් තමයි පලි, පොලිස්පති තමයි පලි, අරයා තමයි පලි, මෙයා තමයි පලි, මමකුත් දන්නේ නැහැ, මං දන්නේ පත්තරෙන් විතරයි කියලා. හැබැයි දේවානම්පියතිස්ස රජතුමත් බලන් යනකොට කොච්චර බුද්ධිමත් කෙනෙක් වුණත් මේ පරම්පරා දෙකකට තුනකට උඩදී පින්වත්නි මේ තැන්පත් කරපු මුතියන් මහියංගන සෑය ගැනවත් දන්නේ නැහැ. මුතියංගන සෑය ගැන දන්නෙත් නැහැ. මේ අනුරාධපුරේට පොඩ්ඩක් යහ වැඩි තියෙන තිරියාය සෑය ගැන දන්නෙත් නැහැ. දන්නවනම් එතුමා කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේ ධාතු චෛත්‍ය වඳින්න දඹදිව යන්න ඕනේ නැහැ, අපි මෙහෙ ගෙනල්ලා හදමු කියන්නේ නැහැ. එහෙනම් කියන්න තිබ්බ රජතුමාට, ස්වාමීනි මොකටද වඩින්නේ මෙහෙ තියෙනවනේ, අර තියෙන්නේ අසවල් තැන මෙහෙම තියෙනවා, මේ තැන මෙහෙම තියෙනවා කියලා. දේවන්න ප්‍රදේශ රජතුමාගේ බුද්ධි අංශෙත් දුර්වල වෙලා තිබ්බත් දන්නේ. පින්වත්නි, මේකෙන් පේන්නේ මොකද්ද? එවකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ගැන තියා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා ගැනවත් මෙලෝ වගක් ඔවුන්ට තිබුණ නෑ කියන එකයි. එවන් රජෙකුට මේ තියෙන චෛත්‍ය ගැන කියනවට වැඩිය හොඳයි හැඟීම වැඩියෙන් ඇති කරවන්න ධාතුන් වහන්සේලව සියැසින්ම දකින්න වඩම්මවල චෛත්‍යයක් එතුමා අතින්ම හදෝන එක කියලා හිතපු නිසා දෝ මන්දා මිහිඳු මහරහතන් වහන්සේ. මොකද මිහිඳු මහරහතන් වහන්සේ නොදැනෙ ඉන්න බෑනේ චෛත්‍ය වහන්සේලා ටික. දැන දැනත් රජතුමාට හැඟීම ඇති කරවන්න ඕනකමට තමයි පින්වත් මේ වැඩේ කරන්නේ. අන්න රහස් පණිවිඩය. මෙතන රහස් පණිවිඩ කීපයක් තියෙනවා. එකක් තමයි, දැන් මිහිඳු මහරහතන් වහන්සේට දඹදිව වැඩම කරන්න ඕනකම තිබ්බනම් ධාතු චෛත්‍ය වඳින්න මොකටද පින්වත්නි රජතුමාට ප්‍රශ්නාර්ථන විදිහට කියන්නේ නැතුව කෙලින්ම කියන්න තිබ්බනේ, රජතුමනි අපි රජගහනුවර අසවල් චෛත්‍ය වැඳලා එන්න. එහෙම කිව්වේ නැහැ. එහෙම කිව්වා නම් ප්‍රශ්න අහන්න දෙයක් නැහැනේ. කිව්වේ මොකද්ද? රජතුමනි අපි බුදුරජාණන් වහන්සේව බලලා එන්න. අන්න රහස් පණිවිඩය. මොකද්ද මේ?
අද අපි හැමෝම පින්වත්නි චෛත්‍ය වහන්සේල වඳින්න යනකොට අපි කියන්නේ අපි යනවා රෝමලිසෑයි, අපි යනවා සෝමාවති, අපි යනවා සේරුවාවිල, අපි යනවා කිරිවෙහෙර. මිහිඳු මහරහතන් වහන්සේටත් එහෙනම් කියන්න තිබ්බ රජතුමනි අපි ගිහිල්ලා වැඳලා එන්නම් රජගහ නුවර රසවල් චෛත්‍ය, අපි වැඳලා එන්නම් සැවැත් නුවර රසවල් චෛත්‍ය කියන්න තිබ්බ. එහෙම නෙමෙයි කිව්වේ. මොකද්ද කිව්වේ? මේ බුදුරජාණන් වහන්සේව වන්දනා කරගෙන එන්නම්. රහතෙක් කියන්නේ මේ නිකම් මේ මෝඩ ශ්‍රද්ධාවක් තියච්ච මිනිසෙක් නෙමෙයි පින්වත්නි. ප්‍රඥාවෙන් පරතරටම ගියපු නික්ලේසි මහරහතන් වහන්සේ නමක් මේක කියන්නේ. මෝඩ ශ්‍රද්ධා නෙමෙයි, මොග්ද ශ්‍රද්ධා නෙමෙයි. උන්වහන්සේලා එතකොට ධාතු චෛත්‍ය ළඟට ගියේ නිකම්ම මේ චෛත්‍යයක් ළඟට යනවා කියලා නෙමෙයි. එහෙනම් කොහොමද ගියේ? බුදුරජාණන් වහන්සේ බලන්න යනවා කියලා. බෝධින් වහන්සේලා ළඟට ගිය උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට යනවා කියලා හිතාගෙන. ඊ අම්මා කෙනෙක් මට දුරකථන ඇමතුමක් ගන්නවා. කට්ටිය කෝල් කරනකොට පරිස්සමෙන් මොකද මම ඕක කියනවා රේඩියෝ එකේ ටීවී එකේ ඔක්කොම කියලා දානවා. මේ අම්මා මට කතා කරලා අහනවා, හාන්දුරනේ බෝධි පූජා මේ පුරපක්ෂේ විතරක් තියන්න, අවපක්ෂේ තියන්න එපා කියලා කට්ටිය කියනවා, හොඳ නැහැ කියලා. ඒක ඇත්තද හාන්දුරනේ කියලා ඇහුවා. බෝධි පූජාව අවපක්ෂ තියෙන එක හොඳ නැද්ද කියලා අහනවා. මොකද පුරපක්ෂ අවපක්ෂ කියන්නේ? අමාවක දවසේ ඉඳලා පසළොස්වක දවසක දක්වා හඳ මෝර මෝර එනවා. පුරපක්ෂේ පිරිපිරි එනවා. පසළොස්වකින් පස්සේ දැන් අදින් පස්සේ වුණා ඊළඟ අමාවක දවස වෙනකන් මාසෙන් භාගයක් යනවා හඳ බැහැ 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 අවපක්ෂේ. මේ අම්මට කවුරු හරි කේන්දර බලන මිනිසෙක් හරි එක්ක කවුරු හරි කෙනෙක් කියන්න ඇති, දැන් මේ අවපක්ෂේ බෝධි පූජා තියන්න එපා කියලා. මෙන්න මිහිඳු මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේව බලන්න යනවා කියන දුන්න පණිවිඩය අපිට නොලැබීමේ පළ විපාක. බෝධි පූජාව බුදුහාඳුරන්ට තියෙන පූජාවක් වශයෙන් තිබ්බනම් පුරපක්ෂේද අවපක්ෂේද ප්‍රශ්න එනවාද පින්වත්නි? බුදුහාඳුරන්ට බුද්ධ පූජාව තියෙනකොට ඔය පූජාව ගිලම්පසයක පූජ කරන එක බෝධි පූජා කියලා මොනවාද ගිලම්පස පූජ කරනවන්නේ තියෙන්නේ? එතකොට බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්නවා කියලා හිතන් පූජ කරන්න ඕනේ. ඇයි උන්වහන්සේ අවපක්ෂේ වළඳන්නේ නැද්ද? උන්වහන්සේට අවපක්ෂේ පිපාසෙන්නේ නැද්ද? උන්වහන්සේට පිපාසෙන්නේ පුරපක්ෂ විතරද? උන්වහන්සේට ආලෝකය ඕනේ පුරපක්ෂ විතරද? හරිනම් ආලෝකය ඕනේ වැඩියෙන්ම කොයි පක්ෂේද? අවපක්ෂනේ. අවපක්ෂනේ එන්නේ කළුවර වේවි යන්නේ පහම්පත්තු කරන්න ඕනේ වැඩියෙන් ගිහලා. හරිනම් අවපක්ෂේ හඳ පිරිච්ච කාලෙටත් වඩා මම මේ බුදුහාඳුරන්ට ජීවමානව පූජාව කරන්න කියලා හිතාගත්තනම් ඔය ප්‍රශ්න මෙලෝ දෙයක් එන්නේ නැහැ පින්වත්නි. උතුර බලන් තියන්න ඕනද, නැගෙනහිර බලන් තියන්න ඕනද, දකුණ බලන් තියන්න ඕනද, මුකුත් ප්‍රශ්න එන්නේ නැහැ. අපිට බෝධින් වහන්සේව දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. අපිට චෛත්‍ය වහන්සේලා ධාතුන් වහන්සේලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. ඇයි අපි උන්වහන්සේක දුන්න පණිවිඩය ගන්න නැත්තේ? අපි තනිකර බෝධි පූජාව අරගෙන තියෙන පින්වත්නි වෙන වෙන ආගමික මතිමතාන්තරවල කපුරුකක් විදියට මිසක්කා බුදුරජාණන් වහන්සේක වෙනුවෙන් කරන ජීවමාන පූජාවක් විදියට නෙමෙයි. මේ අපිට අරව දෙනවා මේවා දෙනවා කියන මහා නිකන් අමුතු කපුරුකක් විතරයි අපිට බෝධින් වහන්සේ. ඒ හැඟීමෙන් අද අපි යන්නේ බෝධි පූජාට. ගොඩාක් බෝධි පූජා තියෙන මිනිස්සු යන්නේ කේන්දරේ බැලුවට පස්සේ. වාසනාවකට කේන්දරයක් කියලා එකක් තියෙන. කේන්දරයක් නැත්තම් පින්වත්නි බෝධින් වහන්සේ වීලෙනවා. ඇයි ඒ? ජීවිතේට ප්‍රශ්න මොනවාරි ආව ගමන් දුවන ටක් ගාලා කේන්දරේ බලන්න ගියපු ගමන් කියනවා, වාට මේ දවස්වල මෙන්න මෙහෙම ඒ රාෂ්ටක තියෙනවා, වාට මෙච්චර අපල තියෙනවා, වාට මෙන්න මේ විදියට ග්‍රහ දෝෂ තියෙනවා කිව්ව ගමන් කියනවා, මෙන්න මේ පාට මල් ටිකක් අරගෙන මේ විදිය කොඩියක් කියලා මෙහෙම පූජාවක් කරන්න කියනවා බෝධි පූජාව. කිව්වට පස්සේ තමයි දුවගෙන ඉන්නේ බෝධි පූජාව තියන්න. මං කියන හැමෝම නෙමෙයි, ගොඩක් අය. ගොඩක් අය ඉන්නේ අපල කාලෙට, ඒ රාෂ්ටක කාලෙට. හැබැයි බුදුහාඳුරෝ කියනවා, බෞන් ඒ සරණං යන්ති පබ්බතානි වනානි ච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා භයතජ්ජිතා. මිනිස්සු භයත් ඇතිගැනීම ආවට පස්සේ පින්වත්නි බොහෝ මිනිස්සු බහුන්ගේ සරණං යන්ති, බොහෝ දෙනා සරණ යනවා කියන මොනවද?
ආරාම රුක්ක චේත්‍යානි ගස්කල් පර්වත සරණ යනවායි කියනවා. මොනවටද? බය තජ්ජිතා, බය තැති ගැනීම හින්දා. ඉතින් මේ තියෙන එක නිතනි කර. ඒ රාෂ්ට්‍රක බය, අපල බය, නේ විභාගයෙන් ෆේල් වෙයිද කියන බය. විභාග කාලෙට ඒ ලෙවල් කිට්ටු වෙනකොට, ඕ ලෙවල් කිට්ටු වෙනකොට කැලණිය පැත්තේ ඔය බෙල්ලන් ඉල විවිධ බෝධින් වහන්සේලා තියෙන තැන්වල කිට්ටු වෙන්න බෑ. විභාගෙ කිට්ටුවේදී බෝධියට කිට්ටු වෙන්නත් බෑ. ඇයි මේ විභාගෙ ෆේල් වෙයි කියලා බය? බය තජ්ජිතා, බය තැති ගැනීම වලට තමයි මේගොල්ලෝ තනි කර මේ වඳින්නේ. නඩුවක් තිබ්බොත් එහෙම බෝධි පූජා මතක් වෙනවා. ලෙඩ වුණොත් බෝධි පූජා මතක් වෙනවා. එයන මේ තනිකර බය තැති ගැනීම වලට තෝරාගත් එකක් විතරයි. ජීවමාන බුදුරජාණන් වහන්සේ වඳින්න ඕනි කියලා හැඟීම මෙතන නෑ පින්වත්නි. මම සාකච්ඡාවේදී ගොඩක් දේ කියන්නම් මේකට අදාළ දේවල්. මිහිඳු මහරහතන් වහන්සේ එහෙනම් අපිට දුන්න පණිවිඩයක් වටින මේ බෝධින් වහන්සේ, බුදුරජාණන් වහන්සේ, ජීවමාන බුදුරජාණන් වහන්සේ කෙරෙහි සංකේතයක් විතරයි. අපිට අද උන්වහන්සේව ජීවමානව මුණ ගැහෙනවා කියන හැඟීමෙන් යන්න තියෙන තැනක් විතරයි. අන්නර ජනාධිපති අපේක්ෂක මහත්තයා ඔන්න ඕක පොඩ්ඩක් තේරුම් ගන්න ඕන. එතුම බලලා තියනවද දන්නේ නැහැ පින්වත්නි. තරඟවලට කාර්යෙම වාහන දෙන ජයග්‍රාහකයන් තෝරන තරඟ තියෙන. සමහර තරඟවලට තෑග්ගට දෙනව මොකද්ද? වාහනයක්. එහෙම තරඟ තියනව නේද? වාහන තෑග්ගට දෙන තරඟ. ඔය ඇත්ත දැකලා තියනවද ඒ තරඟේ ජයග්‍රාහකයට වාහනේ උස්සලා දෙනවා කියලා? දිනට පස්සේ ඔන්න ඔයාගේ ජීප් එක කියලා වාහනේ උසලා දෙත හැකිද? බෑ. දෙන්නේ මොකද්ද? මොකද්ද දෙන්නේ? යතුර. අර දෙන එක යතුර නම් ඕක දෙකට නවල තමයි වාහනේ ඇතුළට ගන්න වෙන්නේ. ඒක ඉච්චර විශාලයිනේ. ඒක යතුරද? නෑ, ඒක නිකම්ම කාඩ්බෝඩ් කෑල්ලක්. නිකම්ම කාඩ්බෝඩ් කෑල්ලක්. රුපියල් 1000ක්වත් වටින්නේ නෑ ඒක. ප්‍රින්ටින් වියදමත් එක්කම. දැන් බලන්න පින්වත්නි, ලක්ෂ ගාණක් වටින වාහනයක් දෙන්න තියෙන තැන මිනිස්සුන්ට පේන්න දෙන්නේ නිකම්ම කාඩ්බෝඩ් කෑල්ල. හැබැයි මිනිස්සු දන්නවා අන්න වාහනේ දුන්නා නේද? ඇයි ඒ? සංකේතයක්. ඒක සංකේතයක්. යතුරෙන් කලේ වාහනේ දුන්නා කියන සංකේතයක්. ඉතින් මේ දර්ශන බුදුදහම කියන්නේ මේ බෝධි ධාතු ඔව ගඩොල් ඕව නෙමෙයි, පිළිම වැඳ වැඳ ඕව නෙමෙයි කියන මිනිස්සු දැනගන්න ඕනේ. මේ ධාතුන් වහන්සේලා, මේ බෝධින් වහන්සේ, මේ පිළිම වහන්සේලා කරන්නේ සංකේතවත් කරනවා. කාවද නියෝජනය කරනවා? කාවද? ජීවමාන බුදුරජාණන් වහන්සේ. ඒක මේ උන් ඇහැලා ප්‍රශ්නයක් කරගන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ අපිට කරන්න කිව්වේ. එයාට ප්‍රශ්නයක් නෑ, එයා කටපියන් ඉන්න ඕනේ. මේක පිංවත්නේ, ඔය පුද්ගලය විතරන්නේ මේ රටේ ඉන්න ගොඩාක් ඊනියා මත දරන අය. අර ගාල්ලේ පැත්තේ සිරිවර්ධන කියලා මහත්තයෙක් බුදු වුණා කියලා මතක ඇති ඔය ඇත්තන්ට කාලයක් තිස්සේ නේ ප්‍රශ්න ගොඩාක් ඇති කරා රටේ. තට්ටු ගණන් බිල්ඩින් ගල් හදලා දහස් ගණන් මිනිස්සු යනවා බණ අහන්න කියලා, එයාගේ දේශන අහන්න. ඔය උන්නහෙත් මට මතකයි කාලය තිසෝක කීකී හිටියා මේ බෝධි ගස් වැඳ වැඳ ඕවා නෙමේ බුදුදහම කියන්නේ, මේ දර්ශනයක් තියෙන්නේ අවබෝධ කරන්න. කිව්ව ගම මිනිස්සු ඇත්ත තමයි. කෑම පූජ කර කර මේ ගස් වලට මේ මොනවද බුදුරු පහල වෙන්නේ ඕවා කියලා දෙන්නද කියලා එකපාරට හිතෙනවනේ. පින්වත්නි, මිහිඳු මහරහතන් වහන්සේ අපිට දුන්න පණිවිඩයවත් මතක නැති අයට තමයි මේවා මේ පැටලිලා තියෙන්නේ. එනිසා මිහිඳු මහරහතන් වහන්සේ අපිට කිව්වේ ජීවමාන උන්වහන්සේ විටින් විට දකින්න තියෙන තැනක්. එතන තමයි ලෞකික සම්මාදිට්ඨිය. ඒකෙන් තමයි යන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට. නැත්නම් ওই දර්ශනෙට එන්න බැහැ කාටවත්. අපි හැමෝටම මේ මිහිඳු මහරහතන් වහන්සේ දුන්න වටිනා පණිවිඩ කිහිපයක් අපි මේ වෙලාවේ සාකච්ඡා කළේ. මීළඟ හෝරාවේදී ධර්ම සාකච්ඡාව තුළදීත් අපි ඒ සඳහා අවස්ථාව ලබාගමු. ඔබ හැම දිනාටම බොහොම කල්පනාවෙන් වැඩ කරන්න කියලා කියන බුද්ධ ශාසනයේ චිරස්ථිතියට හිතන අයට කතිරණම් ගහන්න එපා. මේ වෙලා තියෙන ටික හොඳටම ඇති.
ඒ මිනිස්සුන්ගේ දර්ශනය හරියට තේරුම් ගන්න පින්වත්නි, දර්ශනය ඔස්සේ තමයි කියන කරන හිතන හැම දෙම එළියට එන්නේ. මොකද සම්මා දිට්ඨි කියන්නේ දෘෂ්ටිය දර්ශනය. ඒකෙන් තමයි සම්මා සංකප්ප කියන හිතන දේත්, සම්මා වාචා කියන කතා කරන දේත්, සම්මා කම්මන්ත කියන කයින් කරන දේත් තීරණය කරන්නේ. ඒක මිත්‍යා දෘෂ්ටියක් වුණොත් දර්ශනය, මිච්ඡා සංකප්ප කියන එම හිතන්නේ මිච්ඡා වචන තමයි එළියට එන්නේ, මිච්ඡා කරන දේවල් තමයි මිච්ඡා කම්මන්ත එළියට එන්නේ. කරන කියන හිතන සිත කය වචන කියන තුනම තනිකර දර්ශනය මත තීරණය කරන්නේ. එදර ඔවුන්ගේ කටින් මේ එළියට එන්නේ වෙන මුකුත් නෙමෙයි, ඔවුන්ගේ දර්ශනයේ ප්‍රශ්නයක් තියෙනවා පින්වත්නි. ඒ නිසා ඔයත් හොඳට තේරුම් අරගෙන වැඩ කරන්න. මොකද අද දර්ශනයෙන් ඔවුන් හිතුවා, වචන වලින් එළියට දැම්ම කම්මන්ත කියන එක එන්නේ ඉස්සරහට. එදාට ඉතින් අපිට කතා කරලා හමාරයි. මොකද එතුමා ස්ථිරව කියනවා මරණ දණ්ඩනේ දෙනවාමයි කියලා එතුමා ආවොත්. ඊට පස්සේ අපිට මේ ටිකවත් කියන්න බැරි වෙයි, අපිවත් මරලා දායි කියනකොටම. ඊට පස්සේ මේ වචන ටික ඔබට එළියට එන්නවත් ඉඩක් නැති කට වහපු කාලයක් වේවි. එවැනි භයානක කාල පරිච්ඡේදවලට නොයන්නට ඔබ පරිස්සමට කටයුතු කළ යුතුයි කියන එක මේ වෙලාවේ වගකීමක් ඇතුවම කියනවා පින්වත්නි. කාටවත් මුකුත් ප්‍රශ්නයක් කරගන්න දෙයක් නැහැ. දේශපාලනය කතා කරේ නැහැ. මේ කතා කරේ මගේ බුදුරජාණන් වහන්සේට කරපු අපහාසයට බුද්ධ පුත්‍රයෙක් වශයෙන් කතා කරන්න තියෙන අයිතිය. ඒක මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් කතා කළේ, උන්වහන්සේ අපිට දුන්න දායාදේ වටිනාකම ස්ථාපිත කරන්න පොසොන් පොහේ දවසේ මේක නොකියා බෑ. ඒ නිසාම හැම දිනාටම පින්වත්නි ආශිර්වාද කරනවා මේ උතුම් පුන් පොහෝ දවස ඔබ සියලු දෙනාටම. ඒ මිහිඳු මහරහතන් වහන්සේ අපිට දුන්න ආර්ය සත්‍ය අවබෝධයේ ඉලක්කය ඔබේ සිත් තුළ ඇති වේවා. ඔබ සියලු දෙනාම පින කුසලයට නැඹුරු වෙන ඔය හිත සමත විදර්ශනා වඩමින් ප්‍රඥාව දියුණු කරගන්න භාග්‍යවන්තයෝ බවටත් ඔබ සියලු දෙනා පත්වෙත්වා කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දේශනාවට බොහොම ශ්‍රද්ධාවෙන් දායකත්වයෙන් එකතු වෙනවා කෝට්ටේ බංගලාහන්දියේ මිෂන් පාරේ අංක 19/5 නිවසේ පදිංචි පියදාස හිරිමුතුගොඩ පින්වත් මහත්මයා සහ ගීතා හිරිමුතුගොඩ, ලසන්තා හිරිමුතුගොඩ, බිමාලි උබේසිංහ කියන දියණියන් විසින්. ඒ ඇත්ත හැම දෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් අරමුණු වශයෙන් තියාගෙන තියෙනවා. මීට වසර එකකුත් මාස 9කට පෙර විය වූ වයලට් හිරිමුතුගොඩ මෞතුමියගේ අදට යෙදෙන 82 වෙනි ඒ පුණ්‍යවන්ත ජන්මදිනය නිමිති කරගෙන ඇයට පුණ්‍යානුමෝදනා කරන්නටත්, වසර 30කට පෙර පරලෝ සැපත් වසන්ති හිරිමුතුගොඩ මහත්මියට පුණ්‍යානුමෝදනා කරන්නටත්, දේශක අපි ගැනත් සිහිපත් කරලා, ඒ වගේම පියදාස හිරිමුතුගොඩ පියතුමන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින්, පවුලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට තෙරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරගෙන, පල්ලන්තර සුමන ජෝති නායක ස්වාමීන් වහන්සේටත් නිවන් සුව ප්‍රාර්ථනා කරමින්, ඔවුන් අද ධර්ම දේශනාවේ දායකත්වයට බොහෝම ශ්‍රද්ධාවෙන් පුණ්‍යවන්ත වෙලා තියෙනවා එකතු වෙන්න මේ පොසොන් පොහේ දවසේ. ඉතින් පෝදා ධර්ම දේශනාවක මිහිඳු මහරහතන් වහන්සේ අපිට දුන්න පණිවිඩවල සැඟවුණු පණිවිඩ ගැන කරපු විවරණයක් මේ දේශනාව ඔස්සේ ඔබට ලබා දුන්නේ. ඔබේ ශ්‍රද්ධාව වැඩි කරගන්න, මිහිඳු මහරහතන් වහන්සේ ගැන තියෙන තව ගෞරවය වැඩි කරගන්න, උන්වහන්සේ මේ තරම් හිතපු කෙනෙක් අපි වෙනුවෙන් කියලා. මොකද ඒ හිතපු හැම දෙම අපි වෙනුවෙන් පින්වත්නි. තේවැනි උත්තම චරිතයක් අද දවසේ ඔබ ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ රටටම උන්වහන්සේ ගැන මේ වෙලාවේ උදෑසනම කියලා දුන්නේ ඒකයි. තේවැනුවෙන් දායකත්වයට එකතු වෙච්ච පුණ්‍යවන්ත හිරිමුතුගොඩ පවුලේ පින්වත් හැම දෙනාටම ආශිර්වාද කරනවා. පියදාස, ගීතා, ලසන්තා, බිමාලි ආදී ඒ පවුලේ පින්වත් හැම දෙනාටම මෙත් සිතින් සෙත් ප්‍රාර්ථනා කරන, ඔවුන් බලාපොරොත්තු වෙච්ච සියලුම සත් ප්‍රාර්ථනා සඵල වේවා. ඒ නම් සදහන් කරපු මේකේ ඥාති හැම දෙනාමත්, ඔයත් සියලුම දෙනාගේ සංසාරගත සිහිපත් වෙන නොවන සියලු මේකේ ඥාතීන්ටත්, ජීවිත පරිත්‍යාග කරපු රණවිරුවන්ටත්, ඒ වගේම අපිට මේ ධර්මද්වීපය තුළ ධර්මය පිහිටවන්නට එදා කැප වුණ මියගිය හැම දෙනාටම මේ පින හේතු වේවා. සියලු දෙනාම පරලොව මෙපින් බලෙන් සැනසෙත්වා කියලා සාදු කියන්න.
දෙවියොත් සතුටින් මෙපෙන් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සෝපත්වෙත්වා කියලා සාදු කියන්න. දායකත්ව දරූ හැම දෙනාටමත් ශ්‍රාවකත්වෙන් එක්ව ඔබ සියලු දෙනාටත් අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. හැම දෙනාටම යහපත සැපත සැනසිල්ල වේවා, ඔබ සුවපත් වේවා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, ධර්මාවබෝධය ඉක්මන් කරගන්නට සුගතියම ඔබට මෙපින් බලෙන් සැලසෙත්වා කියලා සෙත් පතනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු ත්වං සද්ධාති. සාදු සාදු සාදු. මේනු මහරහතන් වහන්සේගේ ධර්ම සංනිවේදනයෙන් ඔබේ ජීවිතය සූපත් කළගත හැකි ආකාරය පිළිබඳව අද පොසොන් පුර පසළොස්වක පෝදා උදෑසන ධර්මානුශාසනාව පවත්වන්නට යෙදුණු පූජ්‍යපාද වල්පොළ ගෞතම ස්වාමින් වහන්සේට අපි කවුරුත් සාදුහනක් පවත්වා නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමු. හාමුදුරන් වහන්සේට අෂ්ට පරිස්කාර පූජා කිරීම සඳහා ගෞරවයෙන් ආරාධනා කරනවා ජාතික තරුණ සේවා සභාවේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ රෙජිනෝල්ඩ් රණසිංහ මහත්මයාට. සෙසු පිරිකර පූජා කිරීම සඳහා අපි ආරාධනා කරනවා නැති FM රේඩියෝවේ ජානකී පෙරේරා මහත්මියට. කෙළ විරාමයක් අපි ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව නැවතත් පූජ්‍යපාද වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ සමගින් සමීර බණ්ඩාර වීර කෝන් එක්ව පවත්වන සජීවී ධර්ම සාකච්ඡාව සමගින් ඔබට එක්වන්න පුළුවන්. මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ සිට සජීවීව තෙරුවන් සරණයි. උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දින ශ්වේත පූජා සජීවී වැඩසටහන අප රැගෙනු ලබන්නේ මෙවර මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ සිටයි. ඉතින් උදෑසන ධර්ම දේශනාවෙන් අනතුරුව අප දැන් සූදානම් ධර්ම සාකච්ඡාව පූජ්‍යපාද වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ සමගින් ඔබට සජීවි ලෙසින් ගෙන එන්නට. යලිත් සජීවි සම්බන්ධතාවය මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයට. අයිබෝවන් හැම දිනාටම අපි සූදානම් වන්නේ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනේ ශ්වේත පූජා සජීවි වැඩසටහන් මාලාව, සීල සමාදාන වැඩසටහන් මාලාවට සමගාමීව ධර්මානුශාසනාව ශ්‍රවණය කරපු ඔබ වෙනුවෙන් ධර්ම සාකච්ඡාව තුළ තවත් දහම් කාරණා පැහැදිලි කර දෙන්නටයි සූදානම් වෙන්නේ. අද දවස තුළ ජාතික තරුණ පොසොන් කලාපයේ අපි මේ රැඳී සිටින්නේ ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ ප්‍රධාන පීඨයේ තමයි මේ සීල සමාදාන වැඩසටහන සිදු වෙන්නේ. දවස පුරාවටම ඔබට ආමිස පූජාවන් වගේම විශේෂයෙන්ම ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙන වැඩසටහනක් ලෙසින් රාත්‍රී 10 දක්වා මේ සීල සමාදාන වැඩසටහන ඔබට සමීප කරවන්නට ජාතික නාලිකාව, net fm රේඩියෝව සියලු කටයුතු සූදානම් කරලා තිබෙන මොහොතක උවැසුවැසියන්ගෙන් මේ භූමියේ විශාලව පිරි ඉතිරි ගොස් තිබෙනවා. උදැසන ධර්මානුශාසනාව තුළ අපේ හාමුදුරන් වහන්සේ පැහැදිලි කරන දුන්නු දහම් කාරණා, ඒ වගේම මහින්දා ගමනියත් සමග, මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනියත් සමග මේ රට කොයි ආකාරයෙන් ධර්මයට නැඹුරු වුණාද කියන කාරණය අපට මැනවින් පැහැදිලි වුණා. ධර්ම සාකච්ඡාව තුළත් අපි ඊට සමගාමීව තවත් කාරණා කිහිපයක් ඔබට සමීප කරවන්නට බලාපොරොත්තු වෙනවා. අද සීල සමාදාන වැඩසටහන තුළ උපෝසත අෂ්ටාංග ශීලයේ සමාදන් වෙච්ච පින්නතුණෙයි මේ භූමියේ සිටින්නේ. ඉතින් අපි හිත හදන වැඩපිළිවෙලක් හැදීමේ අවශ්‍යතාවය සහ මේ තුනුරුවන්ට ගරු කරන සමාජයක් බිහි කිරීමේ අවශ්‍යතාවය නිරන්තරයෙන්ම කතා බහ කරනවා. හැබැයි එය වචනාර්ථයට පමණක් සීමා වෙනවා නම්, ඉන් එහාට ගිහිල්ලා ප්‍රායෝගික ජීවිතයට ධර්මය එකතු කරගන්නට ඔබ උත්සාහ නොකරනවා නම්, මේ තාම සාමාන්‍යයෙන්
කතාබහක් පමණක් වෙනවා. අද දවසේ වුණත් අපි උත්සාහ දරුවේ නිසාමයි විශේෂයෙන් මේ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, සභාපති නීතිඥ රන්ද වැලියන්ගේ මහතා ප්‍රධාන කොටගත්තු ජාතික තරුණ සේවා සභාවේ කාර්ය මණ්ඩලයයි අප සියලු දෙනා රේඩියෝව සමග නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශාක්‍ය සිංහ තරුණ කැළ මේ හැම දිනම එකට එකතු වෙලා මේ උතුම් අවස්ථාවේ අපේ ජීවිතයට අපි උදාපත් කරගන්නට හදන්නේ ප්‍රායෝගිකව ධර්මය තුළ හික්මෙන පිරිසක් ගොඩනගන්නට. ඒ නිසා වෙනම තමයි උදෑසන සීල සමාදාන වැඩසටහන තුළදී අෂ්ටාංග ශීලයේ සමාදන් වන මේ ඔබ රාත්‍රී 10 දක්වා තිබෙනා වූ ප්‍රතිපත්ති පූජාවේ විවිධ සදහම් කතාවන් තුළ හොඳ කල්යාණ මිත්‍රයන්සේ ධර්මයට ලඟව සිටීම තමයි අපේ අපේක්ෂාව. නැත්නම් ෂිෆ්ට් එකට අපි කියන්නේ යම් කාල වේලාවක් වෙන් කරගෙන පැය 8ක සීල සමාදාන වැඩසටහනකට සහභාගී වෙනවාට එහා ගිය වැදගත් වූ වටිනා වූ අර්ථයක් ජීවිතයට එක් කරන්න අපි නිබඳව උත්සාහ කරනවා. ඒ කටයුත්ත සාර්ථකව සිදු කරන්නට පුළුවන් වියත් දේශකයාණන් වහන්සේලා චිරප්‍රසිද්ධ ගෞරවයට පාත්‍ර වන net fm රේඩියෝවේ සෑම දිනයකම ධර්ම දේශනා කරන ඔබට හැමදෑම ධර්මයේ පිළිබඳව වටිනා වූ සම්පතක් සපයන අනුශාසකයන් වහන්සේලා රාශියක් අද මේ පුණ්‍යවන්ත භූමියට ඒක රාශී වෙනවා, වැඩම කරනවා. ඉතින් උන්වහන්සේලා හමුවේ ධර්මය දැන කියා ගන්නටයි ඔබ සූදානම් වෙන්නේ. අද ධර්ම සාකච්ඡාවට බොහොම ගෞරවයෙන් මා නැවත වාරයක් පිළිගනු ලබනවා සෙනසුරාදා සිට්නෙත් අසපුව වැඩසටහනේ ගරු දේශකයාණන් වහන්සේ, ගම්පහ බවුන් පැලස් නිර්මාතෘ, එවගේම අපේ ජාතික බලවේගයේ විධායක ලේකම් පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවයෙන් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අපි හැම දෙනාම සාදුකාරයක් දීලා පිළිගනිමු. හොඳයි, අපේ හාමුදුරනේ අපේ සාකච්ඡාවට ප්‍රවේශයක් ගනිමු. එදා මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් එක්ක අපි බෞද්ධයන් විදිහට යම් ආකාරයකට හික්මීමකට ලක් වුණා. මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාව මුලින්ම මේ රටේ ප්‍රධාන පුරවැසියා ඔහු ධර්මයට ලං කරන්නට උත්සාහ කළා. ඊට පසුව රජ මැදුරේ ඉන්න පිරිස, ඒ වගේම විශේෂයෙන් අමාත්‍යවරු, ඊට පසුව සාමාන්‍ය ජනතාව මේ යම් ආකාරයේ ක්‍රමානුකූල වටපිටාවක් හමුවේ තමයි, ක්‍රමානුකූල ක්‍රමවේදයක් හමුවේ තමයි උන්වහන්සේගේ ධර්ම කථනය, ධර්ම ස්ථාපිත කිරීම, ධර්මයට මිනිසුන් ලං කිරීම සිදු වුණේ. අපි තුනුරුවන්ට අවනත වූ ජාතියක් බවට පත් උනේ මහින්දාගමනයත් සමග. හැබැයි අද අපේ ඉන්න මේ බෞද්ධයන් දිහා බැලුවාම තුනුරුවන්ට නැත්නම් මේ තෙරුවනට අවනත වූ පුද්ගලයන්ද කියන එක අපට විමසා බලන්නට සිදු වෙනවා. අපේ හැමෝටම ප්‍රවේශය ලබා දෙන්න. කොහොමද අපි තුනුරුවන් වෙනුවෙන් කැපවුණු අවනත වුණු පුද්ගලයෙකු බවට පත් වෙන්නේ? ඒ සඳහා මේ සීල සමාදාන වැඩසටහනේදී සීලේ සමාදන් වූ ඇත්තන් වගේම නිවසේ ඉඳලත් මේ වැඩසටහන ශ්‍රවණය කරන ඇත්තන්ට මේ පණිවිඩය වඩාත් වැදගත් වෙනවා. මොකද ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ධර්මානුකූල ප්‍රතිපදාවකට හරවන්නට නම් අපි අවනත විය යුතුමයි. ඒ නිසා අපට ඒ පිළිබඳව පහදලා දීලා සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා දෙන්නට ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. වරුණ, තෙරුවන්ටයි අපි අවනත කියලා අපි පහුගිය දවසක දැනුම් දීමක් කළා අන්තර්ජාලය ඔස්සේ අපි ජාතික බලවේගී නිර්මාණය කරද්දිත්. මේ තෙරුවන්ටයි අපි අවනත කියන වචනයට මිනිස්සු හරි ආසයි කියලා තේරුණා. ඒක දැක්කේක හේතුවක් තමයි මේ වාක්‍ය එක්ක අපි හදපු ඒ සටහන. පහුගිය දවසක දකිනවා මේ කවුරු හරි වෙළඳන් කරන කට්ටිය ටී-ෂර්ට්ස් වගේකුත් හදලා, අර අපි හදපු එකට තෙරුවන්ටයි අපි අවනත කියලා අපි ජාතික බලවේගයේ ලාංඡනෙත් අරගෙන ඒ ඔවුන් දන්නේ නැතිකමට ඉතින් මේක මොකද්ද කියලා මම නිකන් දැන් ඔය මට මේ ටී-ෂර්ට් එක ගැන අන්තර්ජාලයේ දැනුම් දීමක් කරලා තිබුණාම කැමති අය ගන්න කියලා ඒකේ තියෙන අදහස් විමසලා බැලුවා. අර කියන්නේ කමෙන්ට්ස් තියෙනවනේ මේකේ, අදහස් බලනකොට ගොඩාක් අය මටත් එකක් වුණේ මට පහක් වුණේ මට 10ක් වුණේ කියලා ඉල්ලලා තියෙනවා එක එක අය. හරි, දැන් මේ නිකන් කමිස් එක නෙමෙයි, අර වචනේ හින්දා.
එන් තෙරුවන්ටයි අපි අවනත කියන වචනයටම තරුණයෝ හරි ආසයි. එහෙමයි. මිනිස්සු හරි කැමති. හැබැයි ඒක කැමැත්තක් විතරයි. ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි. චන්දං ජනේති. කැමැත්තක් ඇති වෙනවා. ඇති වුණාට පස්සේ වායමති. වෑයම් කරන්න ඕනේ. විරියං ආරභති. වීරියක් ඇති කරගන්න ඕනේ. චිත්තං පග්ගණ්හාති පදහති. සිත දැඩි කරගන්න ඕනේ. ඒ ගමන යන්න ඕනේ. මම මෙතන වෙලා තියන්නේ කැමැත්තෙන්ම ඉවරයි වැඩේ. එතනෙම නවතිනවා. කැමැත්තෙන් වැඩේ ඉවරයි නවතිනවා. තෙරුවන්ටයි අපි අවනත කියලා වචනෙට විතරක් කැමැති වෙලා බෑ. කොහොමද අවනත වෙන්නේ? එක ගැන දැනගන්න ඕනේ. වරුණ හාහාපුරා කියලා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ, කොහොමද තෙරුවන්ට අවනත වෙන්නේ? අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපි අවනත වෙන්න ඕන දේ ගැන උන්වහන්සේ වාක්‍ය තුනකින් දෙනව පණිවිඩය. කොහොමද අවනත වෙන්න ඕනේ කියලා. සබ්බ පාපස්සකරණ, සියලු පාපයන් නොකරන කෙනෙක් වෙනවා. සබ්බ පාපස්ස මේ අර තමන්ට පුළුවන් පාපස් පාප ටික විතරක් අනිත් ඒවා නැතු වෙනේ. සබ්බ පාපස් සියලු පාපෙන්ගෙන් ඈත් වෙලා කුසලස් උපසම්පදා, කුසලයන් උපදගෙන සචිත්ත පරියෝධපනං සිත දමනය කරගන්න, ඒතම් බුද්ධානුශාසනං. ඒකයි බුදුරුන්ගේ අනුශාසනාවකව. එහෙනම් තෙරුවන්ට අවනත වෙන්නේ කොහොමද කියලා අපිට එක එක්කෙනාට හිතන මත ඕනේ. ඔන්න ඔය ගාතාව ඇතුලේ තියෙනවා. යමෙකුට තෙරුවන්ට අවනත බවක් හැදෙනවා නම් සියලු පාපයන්ගෙන් ඈත්වීම සඳහා අවනත බවක් තියෙනවා. මොකක් හරි පාපි අරමුණක් අපිට ආවට පස්සේ අපි තෙරුවන්ට අවනත නම් මේ අරමුණ අපිට ඈත් කරගන්න හිත දෙන්න ඕනේ. කුසලස උපසම්පදා, කුසලෙ උපද ගන්නත් අපිට තියෙන්න ඕනේ තෙරුවන්ට අවනත නම් ඒ සඳහා වුමනාව. දැන් අපි මෙහෙම කියමු. අපි තරහක් ආවට පස්සේ මෙන්න මේ පාපයක් වෙන තරහ සිතුවිල්ල දුරු කරන්න අපිට තෙරුවන්ට අවනත වීරියක් තියෙන්න ඕනේ. ඒ තරහ විතරක් නැති කරගෙන බෑ. එතන අපි මෛත්‍රිය නැමැති කුසලෙ උපද ගන්නත් ඕනේ. අන්න ඒක වුණාම එතන සචිත්ත පරියෝධපණ සිත දමන වෙලා අර තරහ නැති වෙච්ච හිත තුළ මෛත්‍රිය ඇතිවීමත් එක්ක සිතේ දමනයක් හැදුණා. අන්නේ දමනේ වෙච්ච හිත තමයි වරුණ තෙරුවන්ට අවනත සිතක් කියලා කියන්නේ. අවනත වෙච්ච හිත. අපි සමහර වෙලාවට ඔය එක එක්කෙනාට අවනත වීම තියෙනවානේ. හැමතිස්සෙම අපි කෙනෙකුට අවනත වෙන්නේ අපි ආට කැමති නම් වරුණ. එහෙමයි. දැන් අපි දන්නවා පාසලේ ඉගෙන ගන්නකොට උනත් අපි කැමැතිම ගුරුවරයා කියන දෙයට හරි ආසාවෙන් අපි අවනත වෙනවා. එහෙමයි. නේද? ඒතර අකමැති අය කියන එක අපි පේන්න බොරුවට කරාට අපි අවනත වෙලා නැහැ. හිතට එකඟව කරන්නේ. හිතට එකඟත් නැහැ. ඒක ඇත්තටම අවනතත් නැහැ. මෙතෙන්දී ගුරුවරයා කෙරෙහි ආදරයක්, ගුරුවරයා කෙරෙහි හැඟීමක්, ගුරුවරයාව තේරුම් ගැනීමක්, අනිවාර්යෙන් ගුරුවරයා කෙරෙහි සෙනෙහසක් තියෙන්න ඕනේ අවනත වෙන්න නම්. මිහිඳු මහරහතන් වහන්සේ දන්නවා ඔන්න ඔය අවනත වීම වෙන්න නම් බුදුරජාණන් වහන්සේ ගැනත් ඒ සෙනෙහස, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය, උන්වහන්සේ කෙරෙහි ඇතිවෙච්ච ආදරය තියෙන්න ඕනේ. වරුණ ඒ නිසා තමයි උන්වහන්සේ මිහින්තලා පර්වතයට වඩිනකොට මම ওই දේශනාවේදී උන්වහන්සේ දුන්න පණිවිඩවල රහස් පෙන්වුවේ. මේ තව රහසක්. උන්වහන්සේ ඉස්සෙල්ලම තෝරගන්න දේශනේ මොකද්ද? හාහාපුරා කියලා. මේක කවුරුත් දන්නව. කතා කරන ඕන තරම් අද දවසේ මම හිතන්නේ වැඩියෙන්ම කතා කරන සූත්‍රය. ඊළඟට එන පොයටත් තියෙනවා වැඩියෙන්ම කතා කරන සූත්‍රයක්, ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඇසල පොයට. දැන් පොසොන් පොයට වැඩියෙන්ම කතා කරන සූත්‍රය තමයි මොකද්ද? චුල්ලහත්ති පදවම සූත්‍රය. හරිද? මිහිඳු මහරහතන් වහන්සේ ඉස්සෙල්ලම මිහින්තලා පර්වතයේදී දේශනා කරපු සූත්‍රය.
මොකද්ද චුල්ලහත්ති පදපම සූත්‍රය තියෙන්නේ වරුණ? ඒක තියෙනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන එක, උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන්නේ කොහොමද කියන එක. ඒ චුල්ලහත්ති පදපම සූත්‍රයේ මිහිඳු මහරහතන් වහන්සේ කරන්නේම බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා හඳුන්වලා දීලා උන්වහන්සේ ගැන ආදරය ඇති කරවන්න, උන්වහන්සේ ගැන සෙනෙහස ඇති කරවන්න. එතකොට හරියට අර අපි පාසලේ ගුරුවරයෙකුට ආදරය ඇති වුණා වගේ. එතකොට ගුරුවරයා කියන එකට අපි අනිවාර්යෙන් ආවනත වෙනවා. එහෙමයි. සාසුරුන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති වෙන්න නම් සාසුරුන් වහන්සේ කෙරෙහි සෙනෙහසක් තියෙන්න ඕනේ. ඒකට කියන්නේ සත්තු ගාරවතා. ඒ ස්නේහය තියෙන්න ඕනේ. අන්න ඒක මිහිඳු මහරහතන් වහන්සේ ඉස්සෙල්ලම ඇති කරවන චුල්ලහත්ති පදපම සූත්‍රය දේශනා කරලා. බලන්ඩ මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ දේශන තෝරා ගැනීමේ සැලැස්ම මුලින්ම සාසුරුන් වහන්සේ ගැන හඳුන ගන්න නැතුව වෙන මොනව කතා කරත් වැඩක් නැහැ නේ. උන්වහන්සේ අවබෝධ කරපු ධර්මයක් ගැන කියන්න කලින් උන්වහන්සේ කවුද කියලා දැනගන්න ඕනේ. අපිට ගුරුවරයෙක් උගන්නන දේවල් මත නෙමෙයි අපි ගුරුවරයාට ආදරය කළේ. ඒ ගුරුවරයාගේ අපිට හදවතට දැනිච්ච බව එක්ක. එතකොට අපි ගුරුවරයාට අවනත වෙනවා. වරුණ අපිටත් මේ පාපයන්ගෙන් මිදෙන්න අවශ්‍ය කරන අනුශාසනා උන්වහන්සේ දෙන්නේ කුසලයට ලං වෙන්න ඕන කරන. දැන් බලන්න ප්‍රේතවත්ව වලින් මොකද්ද කළේ? සබ්බ පාපස්සකරණම් කියන එකට උදව් කළා. විමානවත්ව වලින් මොකද්ද කරේ? කුසලස උපසම්පදා කියන එකට උදව් කළා. එහෙමයි. ඊළඟට කරන සත්‍ය සංයුත්තෙන් මොකද්ද කරේ? සචිත්ත පරියෝදපණම් කියන එකට උදව් කරා. එහෙමයි. හේ මාලිගාව ඇතුලේ කරපු දේශන ටික ඇතුලේම තියෙන මේ ගාථාව තනි කර. ඒ කියන්නේ පහතරනේ මේ හොඳ සැලැස්මකින් තමයි උනස්. ඒවා වරුණ මං කිව්වා මෙතන දේශනාව පටන් ගන්න කලින් රැයක් කතා කරන්න පුළුවන් මේඳ මහරත්නහන්සේගේ සැලැස්ම ගැන. හැබැයි තියෙන්නේ පැයක්. ඒ නිසා පැයක් පුළුවන් ටික කියන්නම් කියලා. ඉතින් තව පැයක් හම් වෙනවා දැන්. මේ දැන් මේ පැයේ ඉස්සලා ආපු නැති ඒවා මේ එළියට එන්නේ. පිටින්වත් වරුණ මේඳ මහරත්න වහන්සේ තෙරුවන්ට අවනත පිරිසක් බවට පත් කරපු එක කොච්චර දුර ආවද කියනවා නම් අදටත් රාජ්‍ය නායකත්වයට බලපෑමක් කරනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට මුල් තැන දෙන්න කියන එක. එහෙමයි. ඒ එදා උන්වහන්සේගේ සැලසුම් සහගත භවයේ තියෙන ශක්තිය ධර්ම දූතයන් වහන්සේලා ධර්මාශෝක රජතුමා විවිධ රටවල් වලට වැඩම්මුවා. හැබැයි ඒ වැඩම්මපු හැම රටකම අද ධර්මේ නැහැ. එහෙමයි. හැම රටකම නැහැ. ධර්මාශෝක රජතුමා හොඳටම දන්නවා මේ වඩම්මන් ඉන්න නායකත්වවල හොඳම නායකත්වේ යවන්න ඕනේ ලංකාවට, ලක්දිවට. එහෙමයි. ඒ නිසා තමයි තමන්ගේම පුතාව මෙහෙට එවන්නේ. එතන මේ අපි බලුවොත් එහෙම ධර්මාශෝක රජතුමා කලින් චණ්ඩාශෝකෝ එද්දි චණ්ඩාශෝකගේ හිත පහදින්නෙම තෙරුවන්ට අවනත වෙච්ච ලක්ෂණයක් දැකලානේ. අර නිග්‍රෝධ පුංචි හාමුදුරුවන්ව දැකලා හිත පැහැදුනා මේ මහා චණ්ඩියට, චණ්ඩාශෝකට හිත මොලොක්කුණා. වරුණ ඇහුවා ඒ පොඩි හාමුදුරුවන්ව ගෙන්නගෙන, උභහන්සේ මේ තරම් සංවර, උභහන්සේ මේ තරම් හික්මිලා ඉන්නේ කායි කාගේ ධර්මයක් නිසාද කියලා? බුදුරජාණන්සේගේ ධර්මය නිසා. එහෙනම් මටත් එක කියලා දෙන්න කැමති පුටුවක වාඩි වෙලා. අද නම් පුටුව දෙන්නේ නැහැ ලේසි. දාලා යන්නෙම නැහැ නේ වරුණ. එතකොට බලන්න තෙරුවන්ට අවනත වෙච්ච චරිතයක් දකිද්දි මහා චණ්ඩි නායකයෝ වුණත් ඉක්මනෝ. එහෙමයි. ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ තෙරුවන් තුළ අවනත බවක්, රාජ්‍ය අධිරාජ්‍යවාදීන් අපව පරිවර්තනය කරන්න පුළුවන්. තෙරුවන්ට අවනත වෙච්ච චරිතයක් වෙන්න නම් අපි හැම දෙනා තුළම ඒ බුදුරජාණන් වහන්සේ කරන්න කියලා කිව්වද යම ඒක කරන්න වීරියක් අපි තුළ ඇති කරගන්න ඕනේ. ඡන්දේ වගේම, කැමැත්ත වගේම. චිත්තම් පග්ගන්නාති පදාති, උන්වහන්සේ කරන්න කිව්ව එක හිත දැඩි කරගෙන කරන්න හයියක් අපිට තියෙන්න ඕනේ. නැතු අවනත නැහැ. ඊට පස්සේ වරුණ අපිට තේන්න ඕනේ උන්වහන්සේ කරන්න එපා කිව්වදේ නොකර ඉන්නත්
ඇති කරගත්ත කැමැත්තක් සහ වීරියක් හිත දැඩි කරගත්ත බව. මම ඒක කරන්නෙම නෑ කියලා. මේ වෙලාවේ මමත් ඔය ඇත්තුත් තෙරුවන්ට අපි අවනතයි කියලා හැඟීමක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කරන්න කිව්ව එක කරනවම කියන තැනින්ද මේ වෙන ආගම් වල ඇත්තන්ටත් පුළුවන් නම් වරුණ නේද? දෙවියන් වහන්සේ අපිට කිව්ව දේ අපි කරන්නේ කියනවනම්, දෙවියන් වහන්සේ අපිට කරන්න එපා කිව්ව එක අපි කරන්නේ නැහැ කියනවනම්, ඒ ඇත්තන්ට ඒ විදිහට හදාගත්ත මතිමතාන්තර ඇතුලේ ඒ විදිහට පුළුවන් නම් හිත හයිය කරගෙන ඒ ප්‍රතිපත්ති චිත්තම් පක් ගන්න ඇති පදහති හිත දැඩි කරගන්න පුළුවන් නම් ඇයි අපිට බැරි? මොකද බුදුරජාණන් වහන්සේ අපිට කරන්න කිව්ව දේ කරා කියලා කවදාකවත් වරදින්නේ නැහැ. එහෙමයි. උන්වහන්සේ කරන්න එපා කිව්ව එක නොකර කියලා අපිට කවදාකවත් වරදින්නේ නැහැ. ඉතින් තෙරුවන්ට අවනතයි අවනතයි කියන්නේ නිකම් බුරු කටවචනයකට කරන දෙයක් නෙමෙයි. ඒක අපේ එන්න ඕනේ ප්‍රතිපත්තිය ඇතුළේ. හම්බුන් දැන් එතකොට ඒහි පස්සිකෝ ඇවිත් බලන්න කියනවා. අපේ ඇයට මේක ලිහිලක් වැඩි කියලා ඔබ වහන්සේට හිතෙන්නේ නැද්ද? දැන් මේක දර්ශනයක්, බෞද්ධ දර්ශනයක්. අන්‍ය ආගම් දිහා බැලුවහම ආගමක් තිබෙන්නේ භක්තිය පෙරදරි කරගෙන, භක්තිය පදනම් කරගෙන ශාස්ත්‍රෝන් වහන්සේ පැනවූ යම් දෙයක් වේද, ඒ කෙරෙහිම යොමු වීමේ අන්තවාදී ලක්ෂණයක් අපි දකින්නේ. ඒ තුල හික්මුණු පිරිසකුයි දැන් මේ ධර්මය කියලා අපි හඳුන්වලා දෙන, එහෙම නැත්නම් යම් කෙනෙකුගේ ස්වචන්දතාවය මත කැමැත්තෙන් එන්නට පුළුවන්, නැවිත් බලලා හඳුනා ගන්නට පුළුවන්, හඳුනාගෙන රැඳෙන්නට පුළුවන්. මේ වටපිටාවය අතර වෙනසකුත් තිබෙනවා. ඒ තුල අපේ ඇයට ලිහිලක් තිබෙනවා කියලා වහන්සේට හිතෙන්නේ නැද්ද? වරුණතන එහි පස්සික කියන එක ඇතුලේ තියෙන්නේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි කතාව. එහි කියන්නේ එන්න කියන්නේ ශ්‍රද්ධාවට. එහෙමයි. පස්සික කියන්නේ දකින්න කියන එක මොකෙන්ද? ප්‍රඥාවෙන්. බෑමතිස්සෙම කතා කරන මේ ශ්‍රද්ධා ප්‍රඥා කියන වචන දෙක එකට එකතු කරපු ආරාධනයක් තමයි එහි පස්සික කියන වචනය ඇතුලේ තියෙන්නේ. එහෙමයි. එනිසා ශ්‍රද්ධාව තුළට ඇවිල්ලා ප්‍රඥාවෙන් බලන්න කියන එක. දැන් මේක හරි ගැඹුරු ගතාවක්. මේක මේ අපිට මේ වචන දෙක තුනකින් නියම් කිව්වට ප්‍රඥාවෙන් බලනවා කියන්නේ මොකක්ද? කොහොමද ශ්‍රද්ධාවට එන්නේ? ඒ එන විදිහ, ඇවිල්ලා බලන විදිහ, මේක නිකන් අර එක පාට උඩින් අපි කතා කරන එක නෙමෙයි. උඩින් අපිට හිතෙන්නේ මේ එක පාටම අපි මේක පිළිගන්නම කියන්නේ නිකන් ඇවිල්ලත් හොයලා බලලා ගන්න. එහෙම එකක් නෙමෙයි කියන්නේ මෙතන. සරල අර්ථයෙන්ම අපි හිතන්නේ. ඒ අර්ථේ නෙමෙයි මෙතන කියන්නේ. මේක ඊට වඩා ගැඹුරක් තියෙන අර්ථයක් වරුණ එහි පස්සික කියලා කියන්නේ. මේ ධර්මයේ ප්‍රශ්නේ තියෙන මේක බලෙන් දෙන්න පුළුවන්කම බැරි. මේක පඤ්ඤාවන්තස ආයන් ධම්මෝ. මේක ප්‍රඥාවන්තයන්ට විතරක් තියෙන ධර්මයක්. නායන් ධම්ම දුප්පඤ්ඤස. මේක දුෂ්ප්‍රඥයන්ට මේ ගෝචර වෙන්නේ නැහැ. එමනම් අලල ඔබන්න පුළුවන් ඇතුළට. එතන දැන් දුෂ්ප්‍රඥයෝයි ප්‍රඥාවන්තයෝයි ගත්තම බුදුරජාන් වහන්සේ ඒ දේශනාවක පෙන්වන මේ නියසෙලට පස් ටිකක් අරගෙන මේ නියසෙලට පස් ටික ගත්තා වගේ තමයි මේ ලෝකේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාවන්තයෝ ඉන්නේ. මේ මහ පොළොවේ පස් වගේ විශාල පිරිසක් ඉන්න දුෂ්ප්‍රඥයෝ. දුෂ්ප්‍රඥ කියන එකකින් අදහස් කළේ ආර්ය සත්‍ය අවබෝධ කරන්න බැරි අය. බැරි අය කියන එකකින් අදහස් කරන්නේ එන්නේ නැති අය. ඒකට කැමැත්තක් එන්නේ නැති අය. නේද? මේ බැරිකම නෙමෙයි. දැන් උදාහරණයකට ගත්තොත් අර මතකද සිටු නෝන කෙනෙකුයි මහත්තයෙකුයි සිටු ජෝඩුවා වයසට ගිහිල්ලා පාරේ හිඟමනට වැටිලා සල්ලි සියල්ලම නැතර නැති වෙලා නේද සිඟමන යනකොට බුදුරජාණන් කියන්නේ මේ දෙන්න තරුණ කාලේ ආවනම් රහත් වෙන්න තිබ්බා. මේ කාලේ ආවනම් මේ ඵලයට එන්න තිබ්බා. ඒ කතාවෙන් පේනවා ප්‍රඥාව තිබිලා නැතුව නෙමෙයි. තිබිලා. ප්‍රඥාවට එන්න පිනක් තිබිලා නැහැ නේ ඒගොල්ලන්ට. වරුණ ඒ නිසා අපිට තේරෙනවා මේ ධර්මය අවබෝධ කරන්න පින තියෙන්නත් ඕනේ මෙතෙන්ට එන්න. ඒ ප්‍රඥාව තියෙන්නත් ඕනේ නැත්නම් හැමෝටම බලෙන් ඔබන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා තමයි ඇවිල්ලා බලන්න කියන තැන විවෘතව තියලා තියෙන්නේ අවශ්‍ය කෙනාට විතරක් ගන්න. මේක ඇවිල්ලා දැන් එහිපස්සිකෝ කියන එකේ ඊළඟ ටිකත් බලන්නකෝ. මේක පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. එහෙමයි. විඤ්ඤෝහි කියන්නේ බුද්ධිමත්යයි ප්‍රඥාවන්තයයි. ඒ ප්‍රඥාවන්තයයට තම තමන්ගේ ප්‍රඥාවට අනුව අවබෝධ කරන්න තියෙන ධර්මයක්. ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන ධර්මයක්. තමන්ගේ ප්‍රඥාවට අනුව මේක අවබෝධ කරගන්න. ඒ කියන්නේ හැමෝටම ස්ථිරව රහත් වෙන්න පුළුවන් ය. එහෙම කියන්න බෑ. එහෙමයි.
හැමෝටම මේ ඔගොල්ලෝ ඔක්කොම දැන් මේ හෝල් එකේ ඉන්නයි ඉක්මනට රහත් වෙන ලැෂේ. එහෙම කියන්න බෑ මේක. එහෙම කියන අය ඉන්නවා. එහෙම කියන අය තමයි බෝධි එපා, චෛත්‍ය එපා, ධාතු එපා, නිවන විතරයි රහත් වෙයලා. එච්චරයි ඕනේ. වරුණ එක ආච්චි අම්මා කෙනෙක් බුදුරජාණන් වහන්සේ හම්බෙල් උන්වහන්සේ වඩින ගමනක උන්වහන්සේගේ මූණට මුණ ගැහෙනවා ඉස්සරහට. උන්වහන්සේ දකිනවා මේ ආච්චිගේ ආයුෂ තව ටික වෙලාවයි තියෙන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දකිනවා හැබැයි තථාගතයන් වහන්සේ ගැන පැහැදුනොත් ඒ ශ්‍රද්ධාව ඇති මෙයාට අඩුතරමේ අර දුගතියෙන් හරි මිදෙන්න. උන්වහන්සේ ආච්චිට ශ්‍රද්ධාව ඇති කරවන්න අවශ්‍ය දේ කරනවනේ. අහලා තියෙනවා මේක. ඊට පස්සේ මට්ට කුණ්ඩලී දරුවා අර මේ ගෙයින් එළිය දාලා ඇඳේ බිත්තිය පැත්තට හැරිලා හිටියේ අමාරුවෙන් හැරෙන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේ වැඩම කරපු බව දැනෙන්න රැස් වලින් අර බිත්තියට වදින රැස් එක්ක මට්ට කුණ්ඩලී දරුවාට පණිවිඩය දුන්න බුදුරජාණන් වහන්සේ තථාගතව මා ඔබ ළඟ කියලා. මට්ට කුණ්ඩලීට හිත පැහැදුනා. මට්ට කුණ්ඩලී අර ඇඳේ හිටියේ තනි වෙලා මට කාත් කවුරුත් නැහැ, මගේ තාත්තත් මට නැහැ කියලා. ඒ අම්මත් නැති දරුවෙක් නේ වරුණ. එහෙමයි. කාත් කවුරුත් නැහැ කියලා දුකෙන් අර ඇඳේ හිටපු දරුවට හිතට මහා හයියක් ආවා. ආ බුදුරජාණන් වහන්සේ මට ඉන්නවා. එතනින් එහාට මට්ට කුණ්ඩලී මැරෙනකම්ම, ඒ වෙලාවේ ජීවිතේ අන්තිම මොහොතේදී මැරෙනකම්ම බුදුරජාණන් වහන්සේ ගැන හිතේ තිටි ශ්‍රද්ධාව විතරයි. වරුණ සුගතිය උපදිනවා. එහෙමයි. මට්ට කුණ්ඩලී වරුණ සුගතිය උපදිනවා. වරුණ කෙනෙක්ද? එතකොට දැන් මෙතෙන්දි බලන්න දැන් මේ අද ඉන්න අපේ මේ මහා සදහම් මොස්තාර්ලා කියන්නේ ශ්‍රද්ධාව, ඔය ධාතු වන්දනා, බෝධි, බුදු පිළිම, චෛත්‍ය ඕවා නෙමෙයි. චතුරාර්ය සත්‍ය විතරයි. ප්‍රඥාව විතරයි, මාර්ගඵල විතරයි, රහත් වෙන එක විතරයි කියනවා. ඉතින් මට්ට කුණ්ඩලීට එහෙනම් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ රැස් පෙන්නින්න එක පැත්තක තියලා මොකද කරන්න තිබ්බේ? චතුරාර්ය සත්‍ය කියලා දීලා මට්ට කුණ්ඩලී රහත් කරන්න තිබ්බන්නේ. නෑ, බුදුරජාණන් වහන්සේ දන්නා පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි. එයාගේ තියෙන ප්‍රඥාවේ මට්ටමට මේ වෙලාවේ ආව රහත් කරවන්න බෑ. එයාට පුළුවන් දේ කරා. හැම තැනම වරුණ දෙයක් කරන්න පුළුවන් මට්ටමට නේක කරන්න ඕනේ. දැන් අපි ගමු ටින්ටසැන ගහන්න ඕන තැන් තියෙනවනේ නේ. ටින්ටසැනේ ගහන්න ඕන තැනට පරාලනයක් ගෙනල්ලා ගහමුකෝ වෙන්නේ. මේ මට්ට කුණ්ඩලී මේ වෙලාවේ ටින්ටසැනයක් ගහන්න ඕන චරිතයක්. භාගය නේද, අඟලය නේද, මම මේ දවස්වල බවුන් පැලස් හදන ඉඳ ඕවා ගන්න දන්නේ. ඔළුවේ තියෙන ඇන නේද, ඇනයි සිමෙන්ති ගලොයි ඕවා තමයි දැන් තියෙන. ඒවෙන් තමයි උදාහරණ ගන්න. එතකොට දැන් මේ භාගයනේ අඟලයනේ ගහන්න ඕන තැන දැන් මට වඩු බාසු නැහැ කිව්වොත් එම හාඳුරනේ මේකට මෙන්න මේ ගාන ඇන ටිකක් ඕනේ කියලා මං කෝත් අර අරකේ පරාලන තියෙන ඕනක ගහලා දාන්න බාසු නැහැ කියලා හරියන්නේ නැහැ නේ වරුණ. එහෙමයි. එතකොට මට්ට කුණ්ඩලීට ගහන්න ඕන නේ ගෙහුවා. හැබැයි තව අය ඉන්නවා මේ කෙලිම පරාලනේ ගහන්න ඕනයි. එහෙමයි. හරි, දැන් ඔය සාරිපුත්තු මහරහතන් වහන්සේගේ මාමා කෙනෙක් ලෙඩ ඇඳේ මැරෙන්න ඕන මෙන්න බොහොම වය අපහසුවෙන් හිටියා වෙලාවේ. දැන් මේ මාමා දුගති යන හිටපු කෙනෙක්. සරියුත් මහරහතන් වහන්සේ මේ මාමගේ හිත ටික ගෙනල්ලා බ්‍රහ්ම ලෝකයට උපදින්න පුළුවන් විදිහට හිත ශක්තිමත් කළා කුසලෙ තුල. ඒ මාමා මැරුණා. ඉපදුණා බ්‍රහ්මාත්මික. බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්ත, ඇයි තව එහාට ගියේ නැත්තේ? ඒ මාමට රහත් වෙන්න පින තිබ්බා. තව ටිකක් එහාට ඔබ උත්සාහ කරා නම් සාරිපුත්ත, ඒ මාම රහත් වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට එතෙන්දි කරන්න කිව්වේ උන්වහන්සේ මට්ට කුණ්ඩලීට කරේ නැහැ. දැන් ප්‍රශ්නය. හේතුව අරකයි, පච්චත්තං වේති තබ්බෝ විඤ්ඤෝහි. කෙනෙක් ඉන්න පුළුවන් අද එයාට රහත් වෙන්න තරම් මේ ප්‍රඥාව මෝරලා නැහැ. හැබැයි එයාට මේ ධාතු වන්දනාව ඇති. එයාගේ ජීවිතේට මේ වෙලාවේ අරතයක් වෙන්න. ඒ නිසා මේව ප්‍රතික්ෂේප කරලා අරක විතරයි කියනවනම් මිහිඳු මහ රහතන් වහන්සේ මේක දන්නවා. උන්වහන්සේ ඕන තැන් වලට ඔක්කොටම එන ටික දුන්නා. ඔන්න චතුරාර්ය සත්‍ය. එතකොට අනුලා දේවිලා අරිට්ඨ කුමාරවරු කෙලිම පරාලනේ ගහගත්තා.
එහෙමයි. එතකොට අර ටින්ටස් යන ගහ ගන්න ඕන අයට සංගමිත්තා තෙරණිට කිව්වා වැඩමන් ඔය බෝධින් වහන්සේ අපිට තුපාරාම හදලා දුන්නා. මේක තේරුම් ගන්න ඕන. ඉතින් අන්නේ නිසා වරුණ මේ ධර්මයේ හැමෝටම එකපාරට ඔබන්න බෑ මේ. ඔගොල්ලෝ ඔක්කොම මේකට එන්න කියලා. ඒ පස්සිකෝ ඇවිල්ලා ශ්‍රද්ධාවට ප්‍රඥාවෙන් බලන්නේ ප්‍රඥාවන්තයට විතරයි මේ ධර්මයේ. ඒ නිසා සියලු දෙනාටම මේක අපි ආරාධනා කරපොමණින් ඔක්කොම එන්න කියලා අපි බල කරලා දුන්නා කියලා. එහෙම අවබෝධ කරන්න කවදාකවත් බෑ. බුදුරජාණන් වහන්සේත් එහෙම කවදාකවත් කාටවත් බල කරලා ධර්මය අවබෝධ කරවි වෙන්නේ නැහැ. කොටින්ම ධර්මය අවබෝධ වෙන්න තියෙන ශක්තිය තියෙන කෙනාටවත් බල කරේ නැහැනේ. හොඳම උදාහරණේ අජාසත්. අජාසත් ඇවිල්ලා සාමාන්‍ය ඵල සූත්‍රය අහනකොට අර ජීවකම්බවනේදී දේශනේ ලස්සන්ට කියා දීගෙන යනකොට මේ උන් නැහැ එක පාටකව ස්වාමීනි වැඩ ගොඩයි මේ දැන් නම් යන්න වෙනවා ගිහිල්ලා එන්නම් පස්සේ ලාවක එන්නම්කෝ කිව්වා. ඔබට කැමති දෙයක් කිව්වා. ඊට පස්සේ අජාසත් නැගිටලා ගියා දේශනේ බාගෙට අහලා. බුදුරජාණන් වහන්සේ සංඝයාට කියන මහණෙනි මෙයා තව චුට්ටක් හිටියනම් සෝතාපන්න වෙනවා. දැන් ඉන්න කියන්නත් බෑනේ. ඉන්න ගියොත් එහෙම මේ මොන කරදරයක්ද බුදුහාඳුරේ මට යන්න දෙන්නේ බලෙන් තියන් ඉන්නවනේ කියලා ගැටෙනවා. එහෙමයි. ඒ කොහොමද අවබෝධ වෙන්නේ? එහෙම නැතුව ඇත්තම ගියොත් එහෙම අජාසත් ඔහුම ඉන්න මේ තව ටිකක් හිටියොත් සෝතාපන්න වෙනවා කියලා ඇත්ත ගියොත් එහෙම ඊට පස්සේ මේ උන්නේ මොකද කරන්නේ? ඉන්න ගමන් විතින් විත කල්පනා කරනවා දැන් වෙයිද කොහො තාම නැනේ සෝතාපන්න. කියලා නිකන් කඩෙන් බඩු ගන්නවා වගේ. එහෙමත් බෑනේ. එතකොට හිත විසිරෙනවා. විසිරීම ඇතුලේ බෑ මේක හිත සමාහිත වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේක බලෙන් දෙන්න බැරි යන්නේ එකයි. බලන්නකො එතකොට මේ අවස්ථාව තියෙන කෙනා නැගිටලා යන්න හදනකොටවත් බලෙන් දුන්නේ නැහැ. දෙන්න බෑ එහෙම. එහෙමයි. මේක හරි පුදුම දෙයක් වරු. දැන් මේ ඔය චෝදනා වහන්සේ කියපු කතාව චෝදනාවක් ලෙසින් සමාජයේ ඉදිරිපත් කරනවානේ. කියනවා අඟුලිමාල බාර අච්චර දහස් ගානකක් මිනිසුන් මරණකම් හිටිය බුදුරජාණන් වහන්සේ අඟුලිමාල මහා රහතන් වහන්සේ නමක් බවට පත් කරන ධර්මය අවබෝධ කරවන්න. ඒක තමයි කියන්නේ. කියන්නේ බුදුවරු කරන දේවල් ගැන දන්නේ බුදුවරුනේ. බකපඬිතුයන්ට ඔව තේරෙන්නේ නැහැ. හරි. අර කවුද මේ බාහිදාරු චීරිය? ඇවිල්ලා කියනවා ස්වාමීනි මට හදිස්සි ඉක්මනට කියන්න ධර්මය. මේ දාරුචීරය මම මේ වෙලාවේ මේ මේ පිටපත් වැඩින වෙලාව මේ බණ කියන වෙලාව නෙමෙයි. ස්වාමීනි ඔබ වහන්සේගේ ජීවිතේ මොකක් වේද? මගේ ජීවිතේ මොකක් වේද? කවුද දන්නේ? අනේ බෑ ඔබ වහන්සේ දානේ වන්දන වෙලාව වුණාට මට මේ වෙලාවේ මේ ධර්මය අහන්න මොනිකෝ? බෑ බලන්න ටිකක් අර මේ ගණන් ඉස්සුව නෙමෙයි. දන්නවා එයාට ධර්මය අවබෝධ වෙන්න සුදුසු ප්‍රඥාව මෝරණ වෙලාව කොයි වෙලාවද කියලා. ඒ සුදුසු වෙලාව බලන්න. ඒ සුදුසු මොහොතට ඉඩ දෙනවා උන්වහන්සේ. ඕක හොඳට වෙච්ච දෙයක් තියෙනවා. මේ අජිත එක්ක එනවා 16 දෙනෙක් තරුණයෝ. මේ 16 එක හරි ලස්සන සිද්ධියක්. අජිත කියන තරුණයයි මේ 16 දෙනෙ මේගොල්ලෝ ඇවිල්ලා 80 මහා ශ්‍රාවකය බවට පත් වෙන චරිත. එහෙමයි. බාවරි තවසගේ ගෝලියෝ ටික. මේකේ එක්කෙනෙක් හිටියාමගෙන් මතකයට මෙත්තෙයියද කොහෙද? මෙයා දැන් බුදුරජාණන් වහන්සේ දැන් එක එක්කෙනා ප්‍රශ්න අහනවා. මෙයා දැන් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න හදනවා. උන්වහන්සේ එක මගහැරෙන්න වෙන දෙයක් ගන්නවා. අරයට ප්‍රශ්න අහන්න ඉඩ දෙන්නේ නැහැ. මෙයා පහුවදා එනවා මට ඊයේ මගහැරුණා මේ ප්‍රශ්නේ අහන්න මං අදහන්න ඕනි කියලා. එදත් උන්වහන්සේ ප්‍රශ්න මගහැරෙන්න ප්‍රශ්න අහන්න ඉඩ එන්නේ නැති වෙන දෙයක් කතා කරනවා. එදත් ඉඩ දුන්නේ ඔහොම දවස් කීපයක් මරයව මගහැරලා තමයි අවස්ථාවට ඉඩ දුන්නේ. මොකද බුදුරජාණන්සේ දන්නෝ එයාට එතකොට ඉඩ දුන්න දාම එයා රහත් වෙනවා. එහෙමයි. පොඩි ප්‍රශ්නයක් අහන්නේ. බලන්න වරුණ ඒකෙන්ම තේරෙනවා උන්වහන්සේ මේ ධර්මය අවබෝධ වෙන්න ඉන්ද්‍රිය මෝරපු වෙලාව දන්නෝ. ඉන්ද්‍රිය ධර්ම මෝරපු මොහොතේ උන්වහන්සේ ඒකට අවස්ථාව දෙන්න. ඉතින් අඟුලිමාලගේ වුණත් සුදුසු අවස්ථාවේ තමයි උන්වහන්සේ ඒකට අවස්ථාව ගත්තේ. සුදුසු අවස්ථාව නැත්තම් දැන් මේ මෝරණ විදියනේ දැන් අර සිටු ජෝඩුවට කියන්නේ මේ වයසේදී නම් මෙහෙම වෙනවා සෝවාන් වෙන්න තිබ්බා මේ වයසේදී නම් අනාගාමී වෙන්න තිබ්බා. ඒ කියන්නේ මෝරපු වෙලාව. එහෙමයි. නැත්නම් ඉතින් දැනුත් එහෙනම් පුළුවන්කම තියෙන්න බෑ. කතා කරලා මෙන්න මෙහෙ ඇවිල්ලා වාඩි වෙන්න කියලා ධර්මයේ කියන්න බෑ. හැම කෙනාගේම සිත් තුළේ ධර්මාවබෝධයට සුදුසු මොහොත
දැන් ඕකෙදි කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මම දන්නවා මේක අහගෙන ඉන්නකොට මෙතන ඉන්න හැ. ඉතින් මගේ මෝරණ වෙලා කොයි වෙලාවද දන්නේ? මාත් මේ අහන්න හැදුව ගමන්. ඒ නිසා තමයි හිසගිනි ගත්තා වගේ හැම වෙලේම මේකට මහන්සි ගන්න කිව්වේ. ඒ කියන්නේ මේ අනිවාර්යයෙන්ම මේක වෙනවමයි කියලා මහන්සි ගන්න නෙමෙයි. දැන් බාහිර දාරුචීරියල බලන්ඩ කාශ්‍යප බුද්ධ ශාසනයේ තමයි අර ගල්තලා උඩට නැගලා ඉනිමම් පෙරලලා දාලා ගල්තලාවෙන් බහින්නවත් බැරි වෙන විදිහට මහා වීරියකින් භාවනා කළේ. හැබැයි රහත්ුනේ ගෞතම බුද්ධ ශාසනයේ. නමුත් එතෙන්දී ඒගොල්ලන්ට ඉන්ද්‍රිය ධර්ම මෝරණ මොහොත කොයි වෙලාවේද කියන්න කෙනෙක් හිටියේ නෑ. කොයි වෙලේ හරි වෙනවනේ. ඒ හින්දා වීරිය කළා. අන්තිමට 7 දෙනාගෙන් එක්කෙනෙක් රහත් වෙනවා. තව එක්කෙනෙක් අනාගාම වෙනවා. අනිත් අයට කිසිම මාර්ගඵලයක් හම්බුන්නේ නෑ. ඒකෙන් පේනවා එක කණ්ඩායමක් ඇතුලේ වුණත් කෙනෙක් ඉන්න පුළුවන් ඉක්මනටම අවබෝධ වෙනවා. හොඳම දේ තමයි 7 දෙනාම මේ වැඩේ කරන්න ඕනේ. කොයි වෙලේ හරි වෙනවා. හරි. ඒ නිසා අපි හැම වෙලාවෙම මේ ධර්මයේ තුල හිත වඩන, තෙරුවන්ට අවනත වෙච්ච, ප්‍රඥාව වඩන, සිහිය පුරුදු කරන වැඩපිළිවෙල අත්හරින්න නැතුව කොයි වෙලෙත් කරන්න ඕනේ. සුදුසු අවස්ථාවේ සුදුසු දේ වෙයි. අපි ඒක ගැන හිතන්නේ නැතුව මේ වෙලාවේ ප්‍රතිපත්තිය ගැන හිතන්න ඕනේ. හරියට කියනවා නම් අස්වැන්න ගැන හිතයි තින්න එපා. කොයි වෙලාවේ අස්වැන්නයි දෙයිද කියලා. අස්වැන්න ගන්න කලින් ගොවියට කරන්න දේ තියෙනවනේ කුඹුරේ. කුඹුරේ අවශ්‍ය කරන වතුර හදන දේවල් අනම්මනම් කරන්න තියෙන ටික ඒ ටික කරන එක තමයි තමන් කරන්න ඕනේ හැම වෙලාවෙම. අස්වැන්න සුදුසු වෙලාවේ. හොඳයි. අපි හඳුන් දැන් එතකොට ප්‍රතිපත්ති මාර්ගයයි ආමිසය අපි මේ විශේෂයෙන්ම මේ වගේ පොසොන් පොර පසොලස්සක පොහෝ දවසක වෙසක් පොර පසොලස්සක පොහෝ දවසක මේ දිනවල තමයි අපි මේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් පිළිබඳ වැඩි වශයෙන් කතා කරන්නේ. දැන් එතකොට ඔබ වහන්සේ කියන විදිහට ආමිසයට නැඹුරු වීම තුලත් අපිට ප්‍රතිපත්තිය සකසා ගන්නටත් හේතුවක් වෙනා වගේම ධර්මීය අවබෝධයටත් මාර්ගයක් තියෙනවා. අපි භාවිතයේ පිළිබඳ ප්‍රශ්නයද එතකොට තිබෙන්නේ ආමිසයේදී වුණත් අපි කටයුතු කිරීම තුළ අපිට මේ ධර්මය අවබෝධ කරගන්නට. වරුණ මේ ආමිසය ප්‍රතිපත්තියෙන් බැහැර කරන්න කවුරු හරි කෙනෙක් උත්සාහ කරනවා නම් මනුස්සයා මම කියන්නේ ධර්මයේ හෙවණැල්ලවත් වැදිලා නැහැ කියලා. හෙවණැල්ලවත් වැදිලා නැහැ. ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකයන්ගේ තිබිච්ච ආමිසය හරි පුදුමයි. හරිද? මං එක උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දවසක් චාරිකා වැඩනකොට කියනවා, මේක සිතින් තසුපේ කලින් කියලා තියෙනවා, මේ වෙන ආගමක පූජා ස්ථානයක් තිබ්බා. ඒක ඇවිල්ලා මේ අන්‍යාගමික ආරාමයක්. බුදුරජාණන් වහන්සේ එතන නැවතිලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා, ආනන්ද මේ ආරාමයට වඳින්න. දැන් එකපාරට මේ වෙන ආගමක ආරාමයක් ළඟ නැවතිලා වඳින්නලු බුදුරජාණන් වහන්සේ. එහෙමයි. ආනන්ද ස්වාමීන් වහන්සේ වඳින්න සෝදානම් වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද මේ බොහොම වටින තැනක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ඒක ගන්න 13 වහන්සේ වැඩ හිටපු ධාතු චෛත්‍ය පිහිටලා තිබ්බේ ආනන්ද මෙතන. එතකොට වරුණ අද ඉව නැහැ. චෛත්‍ය ධාතුත් නැහැ, චෛත්‍යයක් නැහැ. හැබැයි මේ 13 වහන්සේව තැන්පත් කරපු භූමියට පවා බුදුරජාණන් වහන්සේ කියන ආනන්ද වඳින්න කියලා. ඒ භූමිය පවා පූජනීය. ඒ නිසා මම කියන්නේ මේ දැන් යූත් එකත් පූජනීය වෙනවා අතින් මේ පින්කමෙන් පස්සේ මේ 13 වහන්සේලා වඩම්මලා තියෙන තැන පවා පූජනීයයි. එහෙමයි. භාග්‍යවතුන් වහන්සේගේ 13 වහන්සේ යම් තැනක වැඩමවද එතන ඒ තියෙන පූජනීය බව බුදුරජාණන් වහන්සේම ඔප්පු කරපු තැනක් මේ. ආනන්ද සනසේ දන ගහලා වඳිනවා. දැන් තියෙන වෙන ආරාමයක්, වෙන ආගමික තැනක්. එතකොට දැන් තියෙන එක නෙමෙයි එතන ප්‍රශ්නේ තියෙන්නේ. බලන්න ඒ සංවේදී බව, එතන තියෙන ශ්‍රද්ධාව, ඒ ආමිස බව. වරුණ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ ප්‍රඥාවන්ත ස්වාමීන් වහන්සේලා අතරේ හරිම ඉහළින්ම ඉන්න සෝවාන් වෙච්ච ශ්‍රාවකයන්ගේ කෙනානේ. සෝවාන් වෙච්ච ශ්‍රාවකයන්ගේ ආනන්ද හාමුදුරුවතරම් ප්‍රඥාවන්ත කෙනෙක් නෑ. වහා වැටහෙන නුවණින් අග්‍රම ආනන්ද ස්වාමීන් වහන්සේ. අද වුණත් ඔය ඇත්තන්ට පුළුවන් උන්වහන්සේ ජීවමානව දකින්න. ධාතුන් වහන්සේ අතර ආනන්ද මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. දැන් මේ කියපු ඔළුවේ තියාගෙන ගිහිල්ලා වඳින්න. මේ වෙලාවේ නෙත්තහන තාම එන්න බැරි වෙච්ච අය හෙට දවස විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.
අදයි හෙටයි මේ තියෙන වෙලාවේ පුළුවන් තරම් ඉක්මනට ඇවිල්ලා ඇස් දෙකින් සියැසින් දැකගන්න ඒ ධාතුන් වහන්සේලා ඒ අස්ති ධාතු. වරණ මං කිව්වේ ආනන්ද හාමුදුරුවෝ තරං සෝවාන් වෙච්ච ශ්‍රාවකයන්ගේ ප්‍රඥාවන්ත කෙනෙක් නෑ. හැබැයි ඔබ දන්නවා ඇති බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේට කරපු උපස්ථාන ටික, උන්වහන්සේගේ කුටිය වටා රාත්‍රියට ලාම්පු අරගෙන ගියපුවා, හෙලිවැට පැහන් පූජාව පවත්වපු, උන්වහන්සේට පාන්දර ඇවිල්ලා අමතපු, සැතපෙන්න කලින් අවශ්‍ය ඔක්කොම උපස්ථාන ටික කරලා කුටියට වැඩපු විදිය, ඒ දන්පැන් පූජ කරපු විදිහ, හැම උපස්ථානයක්ම උන්වහන්සේ නෑ කියලා බලන්නේ නැතුව පිරිනිවන් පෑවට පස්සෙත් ඒ විදිහටම කරලා තියෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. එහෙමයි. අන්න තැන දැන් මේ කට්ටිය කියනවනේ මේ දර්ශනයක් විතරයි, ප්‍රඥාව විතරයි, මේව මේ මෝඩ වැඩ මේ කියලා. ඔව්. දැන් එහෙනම් ආනන්ද හාමුදුරනේ මහා ලොකුම මෝඩයා. පිරිනිවන් පෑවට පස්සේ මොකටද ගිහිල්ලා අර කුටියට උපස්ථාන කර කර ඉන්නේ? මෙතන දැන් හිතන්න දෙයක් තියෙනවා. ආමිසයෙන් බැහැර වෙච්ච ප්‍රතිපදාවක් තියෙනවද? දැන් ආනන්ද හාමුදුරුව මේ වැඩ ටික කරනකොට සෝවාන් ඵලෙන් රහත් ඵලයට ගියේ නැද්ද? නේද? වරුණ අපේ නෙල්ලිගල හාමුදුරුව එදා මම මේ යෝත් එකට ධාතුන් වහන්සේලා වඩම්මපු දා රෑ වැඩම කරාම රාත්‍රියේ ධාතුන් වහන්සේලාව ආරක්ෂිතව තැන්පත් කරන තැනට වඩම්මගෙන යන මංජුසාව බාර දුන්නා මට. මම මහ රෑ ආවා මෙතෙන්ට. ඒ වෙලාවේ මංජුසාව මම වඩම්මගෙන යනකොට මේ ධාතුන් වහන්සේලාව ඒ වඩම්මන් යන තැනට යනකම් මල් ඉහිහ පුදුම ගෞරවයකින් වඩම්මගෙන ගියේ. දැන් කවුරුත් නැහැ මේ වෙලාවේ, ඉන්නේ සංවිධායක මණ්ඩලයයි විතරයි. දැන් සමහර අයට හිතෙන්නේ මේ ධාතු බිස්නස් මේ වෙවිලා මේ මිනිස්සුන්ට බොරුවට පෙන්නලා ඊට පස්සේ මේ ඇතුලේ කට්ටිය සල්ලි බෙදා ගන්න කතන්දරනේ හිතාගෙන ඉන්නේ. එහෙමයි. බොහොම ගෞරවයෙන් මල් ඉහිහ සුවඳ පැන් ඉහිහ මේ සංවිධායකයෝ ටික විතරක් ඉන්න තැන මගේ දෑතින් මං මේ ධාතු මංජුසාව අරගෙන ගිහිල්ලා ආරක්ෂිත තැන තැන්පත් කරාම ඡායාරූප ටිකක් තියෙනවා සහ ගිහිල්ලා බලන්නත් යන්න එහෙම ඉඩක් නැහැ. නමුත් ඕන කෙනෙකුට මේ යූත් එකේ අය දන්නවා ඔක්කොම තැම්පත් කරලා තියෙන තැන සියලු ඒ කරන ගෞරවය රාත්‍රියේ පහනපත්තු කරලා ඒ රාත්‍රියේ ආරක්ෂිත තැන තැම්පත් කරපු තැනත් පහනපත්තු කරලා සුවඳ දුම් පූජාව, මල් පූජාව, පැන් පූජාව සියල්ලම පැන් පාත්‍රයේ පවා මේ කවුරුත් නැහැ. ඒ ආරක්ෂිත කාමරය ඇතුලේ පවා ඒ ටික කරලා තමයි එළියට ගියේ. වරුණ අපේ හාමුදුරුවෝ දැන් මම මේ බණට වඩින්න කලින් මම ධර්මදේශනයේ විනාඩි 10ක් තියලා මෙතෙන්ට වැඩම කරලා උදේ දානේ ගන්න පොඩි වෙලාවයි තියෙන්නේ. මම දානේ ගන්න වාඩි වෙනකොට මං නෙලිගල හාමුදුරන්ට කතා කරලා ඔබ වහන්සේත් ඔහොම වළඳමු කියලා. හාමුදුරුව මට කිව්වේ මොකද්ද? මම ධාතුන් වහන්සේට උපස්ථාන ටික කරන්නේ නැතුව තේකවත් උදේට බොන්නේ නැහැ. ඒ නිසා මං ඒ ටික කරලා එන්නම් කියලා. හාමුදුරුව වැළඳුවේ නැහැ. මේ මං අද දවසෙත් මේ දැක්ක දේ ඒ ජීවමාන වේ ධාතුන් වහන්සේලාට කරන ගෞරවේ වරුණ ඒව මෝඩ වැඩ පිස්සු වැඩ නෙමේ. ඒව ඇතුලේ තියෙන ඒ රැස් වෙන පින කුසලේ දන්නේ නැති කෙනෙක් ඉන්නව නම් කුද්දකනිකාය අපදාන පාළිය කියවන්න. කුද්දකනිකාය අපදාන පාළිය කියවුවොත් තේරෙයි මේ අපි කරනවට වඩා ගෞරව කරපු විදිය. වැලි ගොඩවල් වලට වැඳලා තියෙනවා චෛත්‍ය කියලා හිතාගෙන ඒකේ ආනිසංස වලට අරහත්ත්වයට පත් වෙන්න පවා ඒ කුසලේ බලපාපු විදිය පුණ්‍යතුපී රහතන් වහන්සේලාගේ නේ. කියන්නේ බුද්ධ කියන වචනේවත් එහෙ නැති කාලෙක. ඔව්. ඒ නිසා වරුණ මේ තරුණ දරුවන්ට ආදරෙන් කියන පොතේ ඊනියා මතදරන මිනිස්සු එකපාරට කියන ඒවාට ඔගොල්ලොන්ට හිතේ ඒක ඇත්තනේ. නමුත් මේකේ දෙපැත්තක් හිතන්න තියෙනවා. ඒ සංවේදී බව නැති මිනිස්සු බොරුවට කතා කරාට ওই විදියට ප්‍රඥාවන්ත කියලා ඒ සංවේදී බව නැති හිතවලට කවදාකවත් ධර්මාවබෝධය තියා මේ සසුනේ හිවණැල්ලවත් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් හින්දා ආමිෂයෙන් බැහැර වෙන සසුනක් ප්‍රතිපත්තියට දැන් බුදුරජාණන් මම එක දෙයක් කියන පිරිනිවන් පාන තැනදී බුදුරජාණන් වහන්සේ අර කරපු ප්‍රකාශ ගැන කතා කරනවානේ. ආමිෂයට වඩා අග්‍ර ප්‍රතිපත්තිය කියලා. දැන් ඕක අල්ලගෙන කට්ටිය කියනවා අන්න දැක්කනේ ආමිෂේ වැඩක් නැහැ. අනේ බුදුහාඳුරු වචනේ පාවිච්චි කරපු විදිය තේරුම් ගන්න එපා. උන්වහන්සේ කියන්නේ වඩා අග්‍ර ප්‍රතිපත්තිය තමයි
ආමිසෙට වඩා අග්‍ර. දැන් වැඩක් නැති එකක් නම් වඩා කියන වචනේ පාවිච්චි කරන්න ඕනේද? වඩා කියන වචනේ පාවිච්චි කරන්නේ දෙකම වැඩක් තියනවා. දෙකෙන් මේක වඩා. මේක තමයි වැඩි කියලා. වැඩි එක පෙන්වන්නවා කියන්නේ අනිත් එකත් ඒගොඩේ තියනවා කියන එකයි. නැති එකක් නම් කම්පෙයා කරන්න ඕනේ නැහැ නේ. ඔව්. නේද? ඕන් නැති එකක් නම් ඒක ගලපන්න ඕනේ. මේ බුදුහාමුදුරුව ආමිසේ ප්‍රතික්ෂේප කරා කියලා කියනෝ නම් පෙන්වන්න කොහෙමද නැණ? මං අභියෝගයක් කරනවා කාට හරි ත්‍රිපිටකේම දෙන්නම් පොත් 57ෙම උන්වහන්සේ ආමිසේ ප්‍රතික්ෂේප කරපු තැනක් තියෙනවා නම් පුළුවන් නම් පෙන්වන්න. ඒ නිසා බුදුරජාණන්සේගේ දර්ශනයයි උන්වහන්සේ අපිට ලබා දුන්න ඒ වන්දනා කරන්න දුන්න ශ්‍රද්ධාවෙන් කරන්න දුන්න වැඩපිළිවෙලයි පටල ගන්න ඕනේ නැහැ කිසියම් කෙනෙක්. ඒක බොහොම ශ්‍රද්ධාවෙන් කළ යුතු දෙයක්. ඒ නිසා අපි කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේගේ වගේම භාග්‍යතුන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේලා, ඒ රහත මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ජීවමානව දකින්න තියෙන අවස්ථාව ඔබට මේ ලැබිලා තියෙන්නේ. කොළඹවට ඉන්න අය තාම මේ අවස්ථාව ලබා ගත්තේ නැත්නම් මහරගමට බොහොම පහසුවෙන් ඇවිල්ලා වන්දනා කරගන්න ලැබෙන අවස්ථාව හිට දවසේ විතරයි තියෙන්නේ ඔබට. අපි ආරාධනා කරනවා මේ උතුම් පුන් පොහ දවසේ වඩින්නට හැම දෙනාටම. ඒ වගේම අපේ නෙල්ලිකල හාමුදුරුවෝ බොහොම ගෞරවයෙන් වරුණේ වන්දනාවන් කරද්දි මම දැන් හොඳටම දන්නවා හේවිසි වාදනවලට පවා පිරිස වෙනමම ස්ථිරව නැවතිලා ඉන්නවා නෙල්ලිකල. එහෙමයි. ඒ හැම කටයුත්තක්ම උන්වහන්සේ කවුරු කාඩම් පේන්න විතරක් කරන ඒවා නෙමෙයි. එහෙමයි. මම ඉතිහාසයේ දැකලා තියෙනවා සමහර වෙලාවට ඇතැම් ස්වාමීන් වහන්සේලා මිනිසුන්ට පේන ටික කරලා ගියාට පස්සේ ධාතුන් වහන්සේ ගැන වගක් නැති තැන්. හරි, එතකොට අපිටත් අත්දැකීම් තියෙනවා. ඕ නෙලගල හාඳුරෝ ඒ උපස්ථාන ටික ගෞරවයෙන් කරන විදිය දන්න හින්දා උන්වහන්සේගේ හදවතින් එන එකක් නිසා ආනන්ද හාමුදුරුවෝ වගේම අපිට සම කරන්න බැරි වුණත් නූතන ආනන්ද හාමුදුරුවෝ වගේ චරිතයක් කියලා මම දන්නවා උන්වහන්සේ. ඒ නිසා උන්වහන්සේ රං කරඬුවක් හදනවා මේ දවස්වල සුගන්ධ කුටියට. මටත් මතක් කළා, මට එනකොට හරි සංවේදිකතාවක ගෞතම හාමුදුරුවෝ මගේ මේ බෙල්ලේ මේ දැඩි වේදනාවක් තියෙනවා, අපහසුතාවයක්. මම දන්නේ මේක ජීවිතයට බලපෑමක් කරන දෙයක්ද කියන එක. මට කොහොම හරි ඉක්මනට මේ රං කරඬුව හදාගන්න ඕනේ කියලා ඒ ධාතුන් වහන්සේලා තැම්පත් කරන්න. ඉතින් මේ මං ඒක ගැනත් මේ වෙලාවේ වචනයක් මතක් කළේ. ඉතින් නිත්තහන ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෝ උන්වහන්සේට ඒ කටයුත්තටත් සම්බන්ධ වේවි. හැම දිනාටම ඉතින් හරි භාග්යක් වරණ මේ වෙලාවේ මේ පොසොන් පුන් පොහ දවසේ මිහිඳු මහරහතන් වහන්සේ දුන්න ඉලක්කය ගැන, උන්වහන්සේ දුන්න පණිවිඩ ගැන අපි අද දවසේ සාකච්ඡා කළේ. ප්‍රයත්නන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේක පාට බලෙන් දෙන්න පුළුවන් එකක් නෙමෙයි කියන එක ඉතාම පැහැදිලිව ඇත්ත මේ තේරුම් ගත්තා. ඉතින් ඔබ පින්වන්තයි, ඔබ අද ඒ ඇවිල්ලා බලන්න ආපු පිරිසක්නේ. දැන් ඉතින් බලාගෙන ඉන්න එපා, බලන්න කියන එක තමයි කියන්න තියෙනවරු. හොඳයි, ඒ ඔබට ධාතුන් වහන්සේ බලන්නට දකින්නට ඒ තුළ කුසල් රැස් කරගන්නට තිබෙන අවකාශය තව සුළු වේලාවකින් දහ වෙනවා. දහවල සම්බුද්ධ පූජාවෙන් අනතුරුව ඔබට පුළුවන් සිත්සේ මේ බුද්ධ බිමේම නැත්තම් ඒ සදාතු මන්දිරය තුළ තැන්පත් කරලා තිබෙන අපේ හාමුදුරුවෝ පහදලා දුන්නු ජීවමානවම උන්වහන්සේ දේශනාව තුළ පැහැදිලි කළා මිහිඳු මහරහතන් වහන්සේ නැවතත් දවදිවුතලයට පිටත් වන්නට රජතුමාගෙන් රජතුමාට සිහිපත් කරපු අවස්ථාව, බුදුජනන් වහන්සේ දකින්නට යනවායි කියන හැඟීම ඇති කරගන්නව කියන කාරණාව එහිදී පැහැදිලි වුණා. ඔබට මේ ධාතුන් වහන්සේ අබෑටයක් තරම් මුම්පියල්ලක් තරම් කඩසහල් ප්‍රමාණයට තිබෙන එක ධාතුන් වහන්සේ නමක් හෝ වැඳ පුදා ගැනීම ජීවමානව බුදුහාමුදුරුව දකිනවා නේද කියන හැඟීම ඇති කරවන්නක්. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා දහවල් සම්බුද්ධ පූජාවෙන් අනතුරුව දානය අරගත්ත ඔය ඇත්ත බොහොම සීරු මාරුවට අපි කියන්නේ අද උපෝසතේ සමාදන් වෙච්ච දවසේනේ. ඒ නිසා ඒ හිත අතර එකගින් උඩට ගිහිල්ලා පෝලිං වල ඉන්නකොට කිපෙන්න එපා. මේක ඉක්මනට යන්නේ නැහැ, ඊළඟ වැඩසටහනේ බණ පටන් ගන්නවා පිට බලන්න වෙන්නේ නැහැ කියලා කලබල වෙන්න එපා. ඔබේ හිත සංසුන් කරගෙන බුද්ධානුස්සතියම වඩමින් මේ ධාතු මන්දිරයට ප්‍රවේශ වෙලා ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න ඔබට පුළුවන්. අපි අද දවසේ මේ සාකච්ඡාවට
සමුදෙන්නට කාල වේලාව ලං වෙලා තිබෙන මොහොත විශේෂයෙන්ම අපි හාමුදුරුව සිහිපත් කළා වගේ නෙල්ලිකල ජාත්‍යන්තර බෞද්ධ මාධ්‍යස්ථානයේ ශ්‍රී ශාන්ක සිංහ සුගන්ධ කුටියේ තමයි මේ ලෞතර තථාගතයන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේ ආරම්භය. ඒ වගේම සර්වඥ ධාතුන් වහන්සේ වෙනුවෙන් 80-70 දෙනමක් වූ මහරහතන් වහන්සේලා වෙනුවෙන් ඒ උතුම් වූ රන් කරඬුව නිර්මාණය කිරීමේ කටයුත්ත සිදු කරන්නේ. ඔබට පුළුවන් මේ ධාතුන් වහන්සේ වඳින්නේ එන ගමනේදී ඉදිරිපස තිබෙන මංජුසාවට පුළුවන් අය ඉන්නවා නම් තමන්ගේ පරම්පරාවෙන් පැවතයිලා මලගේ ඥාතීන් භාවිතයට අරගෙන ඉවත් කරලා තිබෙන රන් භාණ්ඩයක් වෙන්න පුළුවන්. නැත්නම් තමන් සුව කැමැත්තෙන් යමක් රණින් පූජා කරන්නට කැමැත්තෙන් ඉන්නවා නම් ඒ උතුම් අවස්ථාවක්. අපි හඳුන දැන් රන් පිළිබඳ කතාව අහගෙනකොට අර සමහර කියන රත්රන් දහමත් එක්ක සම්බන්ධ කරන්න ඕනේ නැහැ කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පාන වෙලාවේ රන් සිවුරු වලින් තමයි උන්වහන්සේගේ ශ්‍රී දේහය පෙරෙව්වේ. සහ රන් දෙනක බැහැ. රන් දෙනක වරුණ මේ උන්වහන්සේට පූජා කරපු රන් සිවුර පොරෝගෙන තමයි උන්වහන්සේ අවසාන මේ හුස්ම පවා මේ වාතලයට මුදා හැරියේ. එහෙමයි. අනිත් එක මේ ඔය උන්වහන්සේට අවසාන කාලේ ඒ රන් සිවුර ලැබිච්ච වෙලාවේ ආනන්ද සනසි දකින්න ඒ රත්තරන් චීවරයෙන් විහිදිච්ච රශ්මිය පවා දැකලා ඒ වෙලාවේ ආනන්ද සනසි හරි සතුටු වෙනවා. තද ගිනියම් පැහැ රශ්මි ධාරාවක්. එක අවස්ථාවක ස්වාමීන් වහන්සේලාට මේ රජමාලිගාවක රත්තරණින් භාජනවල දානි පූජ කරන්න ගිහිල්ලා ඔතන හිටිය හොරහාඳුරු කෙනෙක්. මේ හාඳුරු භාජනේ අතප් ගාලා මේක තනි රත්තරන් කියලා දැනගෙන මේක දාගත්තා මල්ලි. ඒකට කරපු සූත්‍රයක් තියෙනවා සුත්ත නිපාතේ කුද්දක නිකාය බුදුරජාණන් වහන්සේ මේ හොරහාඳුරු ගැන කරපු සූත්‍රයක්. ඉතින් එතකොට හාඳුරුරන් පෝ රත්තරණින් භාජන හදලා ඒ කාලේ දන්පැන් පූජ කරපු අවස්ථාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ඌවැ අකැපයි ඕක ගන්න එපා කියලා කිව්වේ නේ. ඒ කියන්නේ හාඳුරුරන්ට තමන්ට හදාගෙන පාවිච්චි කරන්න කැප නැහැ. ගිහි කෙනෙක් හදලා ඒ කෙනාගේ ගෙදර දානෙට පූජ කරාට ඒකෙදි දානෙ ටික වලදන්න කැපයි. හැබැයි හාඳුරන්ට ඒක මහත්මයා මේක මට දෙන්නකෝ කියලා අරන් යන්න බෑ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් රණින් යමක් කරනවද සඳුන් සුදු සඳුන් වලින් යමක් කරනවද ඒ දේ එදත් උන්වහන්සේ දෙසා පූජ කළා. සඳුන් කුටිය ජේතවනාරාමේ සුගන්ධ කුටිය ඒ දේ ඒ කියන්නේ නිකෙලස් වෙච්ච උන්වහන්සේට මොකටද සුදු හඳනින් කුටි හදන්නේ කියලා අනාථ පින්නික සිටුතුමාටවත් ආපු නැති ප්‍රශ්න තමයි අද ඉන්නට තියෙන්නේ. ඉතින් ඒකෙන්ද ඒක හරි ප්‍රශ්නයක්නේ. තට්ටු දෙකේ බිල්ඩින් එකක් හදනවා කාමර 500 තියෙන විශාක පූර්වාරාමේ. අද තමයි දැන් මේකේ ප්‍රශ්න තියෙන්නේ විශාකට ආපු නැති ප්‍රශ්නේ. ඉතින් ඒකෙන්ද මේ ගැටෙන්න ඕනේ ධර්මාවබෝධය ඇති වෙච්ච හිතයි ඕකේයි ලොකු වෙනසක් තියෙනවා. මේ වෙනස තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් ඔතන තියෙන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ වෙනුවෙන් දැන් අර සමහරු ගිහිල්ලා රත්තරන් ඇඟේ බරට දෙන්නේ කොහෙද ගිහිල්ලානේ ඉන්දියාවේ. එහෙමයි නේද? එතකොට රටේ නායකයෝ ගිහිල්ලා ඇඟේ බරට රම් පූජා කරලා එනවා මිත්‍යා දෘෂ්ටි වලට. අපේ රටේ ඉඳලා ගිහිල්ලා. ඔව් අපේ රටේ රත්තරන් ටික ගෙනහිල්ල දෙනවා මේ වෙන රටක ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටි වලට. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් හදන රන් කරඬුවකදී තමයි මොකටද රත්තරන් කියලා ප්‍රශ්න කරගන්නේ. ඉතින් ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ හැඟීම ඔබේ හිතෙන් මෙනවනම් අපි බල කරන්නේ මතක් කිරීමක් කරන්නේ. ඔබට පුළුවන් ඒ රන් මංජුසාවට රන් කරඬුව නිර්මාණය කිරීම සඳහා රණින් පූජාවන් පවත්වන්නට. ඒ වගේම මම හිතන්නේ වරුණ දැන් මෙතන ඉන්න ඇත්තෝ ඒ දේට අද දවසේ මහන්සි වෙන්න එපා. ඔයගොල්ලෝ මේ අද අෂ්ටාංග පොසත සිල් සමාදන් වෙලා මේ නච්චගීත වාදිත විසෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටාන අවේරමණී සික්ඛාපදං සමාදියාමි සික්ඛාපදේ සමාදන් වෙලා දැන් මේ රත්තරන් හොයන්න යන්න එපා. හැබැයි ඉදිරියේදී ඔබට පුළුවන් මේ නමුත් ඒකට ඇති දුරකතනක් සිහිපත් කරන්න විමසලා ඒ ගැන කරන්න පුළුවන් ඉතින් ඔබට අපි සිහිපත් කරන්නම් දුරකතන අංකය 0111 73 73 73 0111 73 73 0 කියන දුරකතන අංකයට කතා කරලා ඒ සඳහා දායක වෙන්න. එහෙමනම් අද මේ පුරපසලස්සක පොහොව දවස පොසොන් පුරපසලස්සක පොහොය කියන අපිට ඉතාමත්ම වැදගත් වූ පොහොව දිනය. ඒ දිනය තුලදී අද සීල සමාදානයේ තුල හිත හික්මවා ගනිමින් මේ භූමියේ රැඳෙන ඔබට ධර්මයේ වටහා ගන්නට
අර ශ්‍රද්ධාවෙන් ඇතුළු වුණු සිතට ප්‍රඥාව ඇතුළු කරන්නටයි මේ උතුම් ධර්ම කොට්ටාශයේ අපේ ගෞරවනීය දේශකයාණන් වහන්සේ සෙනසුරාදා සිටින්නට අසපුවේ ගරු දේශකයාණන් වහන්සේ ඔබ බොහොම කැමැත්තෙන් අපේක්ෂාවෙන් ඉන්න බවුන් පැලස් නිර්මාණය කරගන්න අපේක්ෂාවෙන් ඉන්න ඔබ ප්‍රායෝගිකව ධර්මයේ ප්‍රගුණ කරන්නට ගම්පහ බවුන් පැලස් නිර්මාතෘ ඒ වගේම අපි ජාතික බලවේගය කියලා අපි පහෝගේ කාලේ ගොඩනැගුවා විශාල බලවේගයක් තරුණ ප්‍රජාවක් එකට ඒකරාශී කරගෙන ගහගන්න මරාගන්න යනවට වඩා ආධ්‍යාත්මිකව ඕනෑම ගැටලුවකට විසඳුම් සෙවිය හැකි මාර්ගයක් යාදීම තමයි මෙහි අපේක්ෂාව වුණේ. ඒ අපේ ජාතික බලවේගයේ විධායක ලේකම් අපේ හාමුදුරන් වහන්සේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ උන්වහන්සේට තව චිරාත් කාලයක් මේ සසුන හොබවන්නට උතුම් වූ ධර්මය සමාජගත කරවන්නට ඒ මිහිඳු මහරහතන් වහන්සේ මග පෙන්වූ ලංකා ධර්මයේ තලය තුළ ස්ථාපිත කළ වූ ධර්මය ගමින් ගම ගෙන ගොස් අපේ හිත් තුළට ඒ ධර්මයේ කාවද්දන්නට උන්වහන්සේ අපමණ වෙහෙසක් ගන්නෝ. ඒ සෑම සියලු කටයුත්තක්ම සාර්ථකව සිදු කිරීමට අපේ හැමදෙනාම වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ඒ රැස්කරන කුසල සම්භාරය උන්වහන්සේට මේ උතුම් වූ ගෞතම සසුනේම නිවන් ලබන්නට පාරමිතාවක් වේවායි කියලා හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් එක්ක ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ මේ ජාතික තරුණ පොසොන් කලාපයේ නෙත FM රේඩියෝව සිදු කරන ශ්‍රේත පූජා සදහම් වැඩසටහනේ ධර්ම සාකච්ඡාව නිමාවට පත් කරමින් අපි තව මද වේලාවකින් නැවතත් දහවල සම්බුද්ධ පූජාව සමග මේ පුදබිමේ සිට ඒ උතුම් වූ කේශව ධාතුන් වහන්සේ ආරම්භය සර්වඥ ධාතුන් වහන්සේ ආරම්භය ඒ වගේම දසනමක් වූ මහරහතන් වහන්සේගේ අරහන්ත ධාතුන් වහන්සේ ආරම්භය සිදු වෙන්නා වූ සම්බුද්ධ පූජාව ඔබට සමීප කරවීමේ අපේක්ෂාවෙන් සම්බන්ධතාව ලබා දෙනවා බම්බලපිටිය net ප්‍රධාන මැදිරි සංකීර්ණයේ වෙත හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්වේත පූජා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ සිට සජීවීව